අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාවට ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි සියලුම දෙනා ඒ සඳහා tempat වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ චක්කුංචාවසෝ පටිච්ච උප්පජ්ජති චක්කුංච පටිච්ච ආවසෝ රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති යං පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු තීති කරුකටේතු ස්වාමීන් වහන්සේලාගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මාධුපින්නික සූත්‍රයේ තුන්වෙනි අවස්ථාව තුන්වෙනි ජවනිකාවත් පැන්නාට පස්සේ දැන් මේ අහුම්කන් දෙන්නේ මහා කච්චායන ස්වාමීන් වහන්සේ ඒ නිදානිය මතින් වෙච්ච සිද්ධිය මතින් මේ ප්‍රශ්නෙට දෙන විසඳුමක් නැත්තම් ප්‍රායෝගික විවරයක් ගැලවුම් මාර්ගයක් සොයාගන්න කරන උදව්වක්. ඒකදී උන්වහන්සේ අපේ සර්වජන් වහන්සේ උගන්වන විදිහට මනුසේකේ මේ ඇහ කන දිව නාසය කය මන කියන මේ සය දොරෙහි සාමාන්‍ය ක්‍රියාත්මක වෙන තත්ත්වෙ පෙන්ලා දෙනවා. කාටියත් නිකන් චිත්‍රපටයක් බලන්න ගිය කෙනාට ඒකේ ප්‍රොජෙක්ටර් එක ගලවලා පෙන්ලා දෙනවා වගේ. මෙන්න මෙහෙමයි මේ චිත්‍රපටයේ විකාශය වෙන්නේ කියලා පෙන්නවා වගේ. එහෙම නැත්නම් රූප බලන්න ගිය කෙනෙකුට ඇහි රූපයක් පේනකොට සිද්ධ වෙන ක්‍රියාවලිය පෙන්ලා දෙනවා වගේ මේ මහකච්චාන ස්වාමීන් වහන්සේගේ මේ විවරණය මේ සරුවච්චන් වහන්සේට කලින් කවදාකවත් හිතලවත් නැති එහෙම නැත්නම් ඒක මේ මිනිස්සුෙකුට අයිති දෙයක් වශයෙන්වත් හිතලා නැහැ. මේක දේව නිර්මාණයේ උත්කෘෂ්ට ඵලයක්. එනිසා මේක විග්‍රහ කිරීම මනුෂ්‍යට අයිති දෙයක් නෙවෙයි. ඇහ ලැබුණේ පෙරපින්නට නැත්නම් දෙයියන්ගේ නිර්මාණයට. රූප ලැබුණේ පෙරපින්නට නැත්නම් මේ දේව නිර්මාණයට. ඒක දැකලා රස විඳින එක මිස මේ ඇහි දැකීමේ කෘත්‍ය කොහොමද සිද්ධ වෙන්නේ කියලා නිර්මාපකයාට මිස සත්වයාට අයිති එකක් නෙවෙයි කියන එකයි මිනිස්සු කල්පනා කරේ. ඒකට හේතුව ඒක ඇත්තටම අල්ලන්න බෑ. ඒ තරම සියුම්. නමුත් මේ අපි වාද නොල නොපටලවි එහෙම නැත්නම් අලුතෙන් කෙලෙස් නොකර එහෙම නැත්නම් මේ ප්‍රපංච සංඥාව නැත්නම් මේ අනවශ්‍ය වාග් බහුල්‍ය අඩු කරගෙන ඉඳනනම් අපිට ඒක පිටිපසට ගිහිල්ලා මේක සාමාන්‍ය සිදුවෙන ආකාරය බලන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ රෝගයට බෙහෙත් කරන ඉස්සලා රෝග නිදානේ බලනා වගේ. ඉතින් ඒක සාමාන්‍ය පෘථග්ජනියෙකුට කල්පනා කරලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. අනිවාර්යයෙන්ම පරතෝගෝසයෙන් එන්න ඕනේ. එහෙම නැත්නම් කවුරු හරි කීප දෙයක් අහන්න ඕනේ. ඉතින් කීප දේ ඇහුවත් එයාට මේ ප්‍රපංචකරණය පිළිබඳව එකකින් ඇති වෙන කෙලෙස් දුක් පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේක සාමාන්‍ය විදිහට මේ අපි එදිනෙදා කරන වැඩවලදී හම්බෙන්නේ නැති බවක් දැනගන්න ඕනේ. ඒ නිසා මේකේ ගැලවුම් මාර්ගය සඳහා අපි දැනට දන්න ශේෂ්ඨින් පිටට අපි තියෙන දැනුම් ශේෂ්ඨින් පිටට යන්න ඕනේ බවක් දැනගෙන ඉතින් කවුරු හරි දෙන මේ විකල්පය ඇහුණට පස්සේ මේක හොඳයි කියලා හිතෙන්නත් ඕනේ. මේක ඇති ඇති මේක මොකක් හරි කොනක් ඇති කියලා හිතෙන්නත් ඕනේ. අන්නේ දික වුණාට පස්සේ තමයි මේ කියන බණේ තේරෙන්නේ. එහෙම නැත්නම් මේක කොච්චර දෝ ඇහෙන්නත් ඇති. නමුත් මේක මේ දැනුම කොතනින්ද සම්බන්ධ කරන්න ඕනේ? කොතනින්ද මේ ගැටේ ලියෙන්නේ? එහෙම නැත්නම් මේ ගැටේ තිබුණොත් මොන තරම් දුකද සංසාර කියන එක අවබෝධයක් නැති කෙනාට මේක හම්බුණාට එක කරබැලීමේ ආසාවක් හෝ මේක සුවිශේෂත්වයක් වටහින්නේ නැහැ.
නමුත් අපි පසුගිය දවස් දෙක තුනේ කරපු භාවනා නිසා නැත්නම් මේ අහපු බණ නිසා දැන් සංසාරේ විඳපු දුක් නිසා අපිට තේරෙනවා නම් මේ අසතියෙන් අමනසිකාරයෙන් ගත කරන හැම වෙලාවෙම කෙලෙස් එක තුනයි කියලා. ඒකට යාර සිද්ධ වෙනවා මේ කෙලෙස් එකතු වෙන මාර්ගය දැනගන්න. ඒක දැනගන්නේ නැතුව කෙලෙස් නැසන මාර්ගය දැනගන්න බෑ. ඉතින් එතකොට ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. කෙනෙකුට මේ කෙලෙස් එකතු වෙන මාර්ගය දැන ගැනීම පිනක්ද පවක්ද කියලා. කෙලෙස් එකතු වෙන මාර්ගය දැන ගැනීම පවක් කියනවා සදාචාරවාදියා. එයා කෙලෙස් නැති කරන්න හදනවා මිස මේ කෙලෙස් උපදින මාර්ගය දැන ගැනීම සඳහා වෙලා ගන්න එක කැමති නෑ. ඒක සදාචාරවාදී නෑ යාට. යම් කිසි කෙනෙකුට මේ කෙලෙස් ඉපදීමේ මාර්ගය කෙලෙස් උපදින මාර්ගය දැන ගැනීම කුසලයක් කියලා තේරුම් ගන්න නම් එයාට මේ ගඟ දිගේ ඉහළට පීනන ක්‍රමය එහෙම නැත්නම් පරිසෝතගාමී ක්‍රමය එතනම් මේ දැනට දන්නේ නැති එකක් මේ දැනගන්න හදන්නේ. මේක දැනගත්තොත් හොඳයි කියන ඒ කුසල ඡන්දේ එහෙම නැත්නම් ඒ කැමැත්ත ඇති වෙන්න ඕනේ. ඉතින් ඒක අන්තිම අමාරුයි ආගමක ඇති කරන්න. මොකද හැම ආගමක්ම මිනිස්සයා සදාචාරයට බැඳලා ඒ දීලා තියෙන ප්‍රමාණයෙන් එහාට හිතන්න දෙන්නේ නැහැ. මින් එහාට හිතුවොත් පව්. මම කරන්න යන්න එපා. ඒක උඹලට අයිති වැඩක් නෙවෙයි. අපිට මේ ටික දීලා තියෙන ඕක බය ගෞරව ඇතුව බය පක්ෂව ඇතුව කරගෙන ඵලයක් ලැබෙද්දී ඒකෙම ඇතුලේ කරකිනවා මිසක් මේ දඟකේකට වැටිච්ච මිනිස්සෙක් වගේ පිටත හිතන්න යන්නේ නැහැ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ වගේ සූත්‍රයකට හිත යොදන්නේ එහෙම නැත්නම් මේ සූත්‍රයක විස්තර හොයන්නෙම එයාට තේරලා තියෙනවා මේ දන්න මල්ල ඇතුළත මේකේ උත්තර නැහැ. ඒක නිසා පිට හොයන්න ඕනේ කියලා. මේ කෙලෙස් උපදින මාර්ගය දැන ගැනීමට පෞරුෂත්වයක් කෙලෙස් උපදින මාර්ගයට දැන ගැනීමට අවශ්‍ය මානසිකත්වයක් සඳහා අපිටදී යෝනිසමනසිකාරය කැඳවන්න වෙනවා. යෝනිසමනසිකාරයේ නැතුව මේකකවත් වටිනාකමක් ප්‍රයෝජන සවර ගන්න අමාරුයි. ඒක නිසා මේ කෙලෙස් උපදින මාර්ගය දැන ගැනීම කෙලෙසියක් නෙමෙයි කියන එකයි මම මේ කියන්න හදන්නේ. තමන්ගේ හිතේ කෙලෙස් උපදින වෙලාවක ඒක වාහෙලාගෙන බය වෙලා ඉතාලට බැඳගෙන අඬා උගාගෙන වහන්න හදනකට වඩා ඒක වෙන හැටි කොහොමද මේක වෙන්නේ කියලා බලන්න පුංචි පෞරුෂත්වයක් තිබිලා බෑ. ඒක කවුරු අපිට කියන්න ඕනේ මම වගේ කියන්නම් බය වෙන්න එපා. ඔන්න මම ඔබට විස බීජයක් දාලා බලනවා. ඔන්න බලාපන් විස බීජය දාපුවම මොකද වෙන්නේ? එහෙනම් ඔන්න බලාපන් වයිසර් එකක් තියෙනවා. ඔබට අත ගස්සනවා. මම ඔන්න බලාපන් කරන්ට් එක වැච්චාම මොකද වෙන්නේ කියලා. මේ වැඩපිළිවෙල අවබෝධ කරලා දෙන්න බුදුහාමුදුරෝ පුදුමාකාර අදිෂ්ඨාන ශක්ති වැඩුවා. පාරමිතා ශක්ති වැඩුවා. වඩලා තමයි කිව්වේ උඹලව දන්න සදාචාරවාදය තුල කෙලස් මොකද්ද කියලා හැදෙන හැටි දන්නේ නැති මාර්ගය තුල ගැලවු මාර්ගයක් නැහැ. කී ශද්ධාව තියෙනවා, වීරිය තියෙනවා, ඔක්කොම ගුණ තියෙනවා. හැබැයි ගැලවු මාර්ගය නැහැ. ඒෂාමම කිව්වට මේක අත්හදා බලන්න කියන එකයි බුදු කෙනෙක් අපට දෙන පණිවිඩය. ඉතින් මෙතනදී මේක අහම වෙන්නේ මහකච්චායන ස්වාමීන්සේ හරහා. උන්වහන්සේ දේශනා කරනවා මේ දැකීම කියන කෘත්‍යය ඇති වෙන හැටි ඊට පස්සේ දකින්න දෙයට මේ මිනිස්සු අවශ්‍ය වෙන හැටි. දැකීම වෙන්නේ මෙහෙමයි. ඒ දැකීමත් එක්ක මේකෙන් දේ දැකීම සඳහා මම මේක බලන්න ඕන කැමැත්ත ඇති වෙනකොටම දකින්න තියෙන්නේ මිනිස්සුකට අවශ්‍ය වෙලා ඉවරයි. ඉතින් ඒක නිසා ඒක වෙද්දිම ඒක වෙන හැටි දැන ගැනීමට ඒ අවශ්‍ය කරන ඒ කුසල ඡන්දය සද්ධාාවක් මාර්ගයෙන් තමයි එන්නේ. ඊට පස්සේ ඒ සද්ධාව කුසල ඡන්දයක් වාඩපත් වෙන පරතෝഘോഷයක් අවශ්‍යයි. තමන්ගේ නිසි මාවත ඔස්සේ නැත්නම් නුවණින් සලකා බලන ගතිය නැත්නම් මේ යොන්ස මනස්කාරයත් අවශ්‍යයි. අවශ්‍ය වෙලා මේ දෙයක් නොකරපු වැඩකට ඒක නැත්නම් මේ චිත්‍රපටයක් පෙන්නකොට පිටිපස්සේ හැරිලා ප්‍රොජෙක්ටර් එක කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න යන වෙලාවදී ආර තේරෙන චිත්‍රපටි වලන්න හම්බ වෙන්නේ නැහැ. හෝල් එකේ ඉඳගෙන මේ කොහේ ඉඳලාද මේ ආලෝක ධාරාව එන්නේ? ඒක කොහොමද මේක වැඩ කරන්නේ? එහෙම නැත්නම් තව පස්සට ගිහිල්ලා ඒ යන්ත්‍රය වැඩ කරන හැටි බලන්න යන්ත්‍රයෙන් නිවලතිදි කරන්න බෑ. චිත්‍රපටි යද්දි බලන්න ඕනේ. දැන් ඒක බලන්න ගියම චිත්‍රපටිය බලන්න බෑ. දෙකේ එකයි. ආන්න මේ කාරණාව නිසා අපි මෙතෙක් කල චිත්‍රපටි බල බල හිටියා මිසක්කා. ඒ චිත්‍රපටි පෙන්වන යන්ත්‍රේ
බලන්න අපිට මනාපයක් දුන්නේ කෙනෙක් යකඩ ගොඩක් මොකද ඕක බලලා අපිට ඕනේ චිත්‍රපටිය පේනවනේ. ඒ වගේ මේ පේන රූප බැලුවා මිසක් අපි ඒ පේන්නේ ඇහැ වැඩ ගන්න නැහැටි. ඒක මගේම කැලලක් තමයි. නමුත් ඒක අපිට අපේ විශේෂයෙන් එහා පැත්තේ අපිට කරන්න බෑ කියලා පැත්තකට වෙලා හිටියා. බැරි ගැතියෝ තියෙනවා ඇත්තට. මොකද මේ ඇහි ඔපය කියන එක මේ සංවේදී භාවය කියන එක මනසට අල්ලන්න පුළුවන් ගන්න නෙමෙයි. නමුත් ඒ සංවේදී භාවය අපිට අපාදුකක් ගෙන දෙනවා නම් ඒ සංවේදී භාවය අපිට අනන්ත අප්‍රමාණ දුකක් ගෙන දෙනවා නම් මේක මගේ කියාගෙන පෙර පිනට හම්බෙච්චි ඇහි ඔපේ කියාගෙන මේකට රූප වෙන්න පින්න උදේ ඉඳලා හැන්ද වෙනකන් කඹුර කඹුර ඉඳලා අන්තිමට එකතු වෙන පව් කඳ දිහා බලනකොට කෙලස් කඳ දිහා බලනකොට මේ තමාම උපවත් වූ වටිනාම වූ ඇහි ඔපේ නේද මේ ටික වෙන්නේ කියලා දන්නේ නැත්තම් එයා හිතනවා මේක දෙයයන් ආංශේ කරපු එක. අයියත් දෙයිනේ මම මේ වගේ අහිංසක මිනිස්සෙක් රූප බැලුවට මොකද හම්බෙන මේ කෙලෙසි. රූප බැලුවම මොකද වෙන නරක. ඊටදී ඇස්සන්ද වෙලා ඉපදුනට වඩා කොච්චර හොඳද මේ රූප පේන ඇහත් තියෙන එක. එනිකන් හම්බෙච්ච එක නෙවෙයිනේ. පින් කළානේ හම්බනේ. ඉතින් රූප බැලුවම මොකද මේ අකුසලය. කියලා එයා කවදාකවත් හිතන්නේ මේ தත්ත්වය දැක්කේ නැත්තම් මේ ඇහි ඔපය හොඳට නරකට දෙකට කාට මේ වගේ දැන ගැනීම සඳහා පාවිච්චි කරොත් නිවන් දකින්නවා. ඒක වහලා ඒකෙන් පෙන්නන මැජික් එක බල බල හිටියොත් ඉතින් අනාතයි සදා අසරණයි අනාතයි. ඉතින් මේ මැජික් එක බයිල පොඩ්ඩකට නතර කරලා රූප ඇහ පිනීම කියන මේ කාරණා බලන එක තමයි අපි මේ ගිහි කතාවනවා කියන්නේ. එමෙන්නත් ඒක විදිහට කියනවා නම් භාවනා කරනවා කියලා කියන්නේ. ඉතින් ඒක තව පොඩ්ඩක් ඉස්සරහට ගියාම අපේ කච්චාන සංසෙ පෙන්නනවා. පෙන්නන ඉස්සලා මේ අදා අපි කර බලන්න හදන්නේ උත්සාහ කරලා මේ කොටස වෙන් කළ කරන්න අමාරුයි. නමුත් ඒක කරලා බලන්න හදන්නේ සාමාන්‍යයෙන් අපි මේ අහිංසකව පටන් අරගෙන කොතනදී දාමරිකෙක් වෙනවද? කොච්චර දෙන්දි කෙලෙස් වල තර වෙනවද? කොතනදී අපි අහිංසකම කඩලා යනවද? කොතනදී අපට කර්ම රැස් වෙන පටන් ගන්නවද කියන එක සිද්ධිය දිහා බලන්නයි මේ සමීකරණය දිහා බලන්නයි නැත්නම් මේ තිරෙන් පිටිපස්ස වෙන එක බලන්නයි මේ වාක්‍ය කොච්චාන සෝංශ ඉදපත් කරන්නේ. උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. මේ ඇහැට ඒකට එළඹිච්ච රූපයක් නැතුව පටිච්ච රූපයක් නැතුව ඇහි විඥානේ පහළ වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි මේක ඉදිරිපත් කරන්නේ ඇහැට මුලිච්ච වෙච්ච ඇහැට ආපాతගත වෙච්ච ඇහැට මුණ ගැහිච්ච රූපය මතින් විඥානය මේ මනුස්සයාගේ හිත කියලා කියන්නේ මොකෝ මේ වෙලාව හැටියට චක්කු විඥානේ බාටපත් වෙලා බුද්ධලයා බලන්නේ බාටපත් වෙනවා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජේ චක්කු විඥාන. ඉතින් මේ විදිහට මේ මනුස්සයා චක්කු විඥානයක් පහළ කරගෙන ඇහැට රූප පේන තාක්කල් එයා දකින්නෙක් එහෙම නැත්නම් බලන්නෙක් බවට ලෝක සම්මත වෙනවා. ඒ කියන්නේ මේ තුන එකට ගමන් කරන තාක්කල් මේ චක්කු ප්‍රසාදයත් මේ රූපයත් ඒ සඳහා මෙහි වූ හිතත් ඇති තාක්කල් එයා බලන්නෙක් වශයෙන් මේ චක්කුව චක්කු ප්‍රසාදයේ මත ස්පර්ශයේ සිද්ධ වෙයි. තින සංගති කියලා කියන මේ තුන එකට ගමන් කරනවා. ඒ තාක්කල් එයා අඳුරගන්නේ බලන්නෙක් දකින්නෙක් විදියට. ඒකට අපි ඒ තුනේ එකතුව ගමන් කිරීමට ස්පර්ශය කියලා සඳහන් කරනවා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඥානං තින සංගති පස්සෝ. ඒ ස්පර්ශයේ නැතුව කාදාකත් වේදනාවක් විඳීමක් අපිට ලබන්න බෑ. එහෙම නැත්තම් වේදනාවක් විඳීමට අත්‍යන්ත කාරණාව තමයි ආසන්නව කාරණාව තමයි ස්පර්ශය. මේ ස්පර්ශය ලැබුණාට පස්සේ ලැබපු දේ විඳින කතිය මේක හොඳද නරකද හරිද වැරදිද සුබද අසුබද මංගලද දුමංගලද සාධාරණද අසාධාරණද කියලා ඒක පිළිබඳව යම් විඳීමක් ඇති වෙන්නේ නැත්නම් අපේ විශේෂයට ඇතුල් වෙන්නේ ඒ පුද්ගලයා ස්පර්ශ කෙරුවට පස්සේ තමයි. කියන්නේ ස්පර්ශ නොකරන දේවල් වලින් කවදාකවත් විඳීමක් ඇති වෙන්නේ නැහැ. ඒක බොහොම වීජගණිතමය සමීකරණයක්. හැබැයි විශාල අර්ථයක් සහිත දෙයක්. යමක් ස්පර්ශ කරා නම්, ඒ කියන්නේ දැක්කනම්, ඒ දැකපු ටිකේ මතයි මතපමණයි අපට වේදනාවක් ඇති වෙන්නේ.
පාසපච්ච වේදනා යං වේදේති තං සංජානාති. අපිට ඇඟුණනනම් අපිට දැනුණනනම් අපි වින්දනනම් ඒක හඳුනා ගැනීමකට පෙළඹෙන එක ගස්කොළන් වල ගල් ගස්කොළ නැහැ සජීවී සතෙක් තුල තියෙන එකක් තමයි. යමක් එක ගැටිමක් ආවනම් ඒක හඳුනාගෙන ඊට ප්‍රතිකාර ප්‍රතිචාර දක්වීම තමයි ජීවියාගේ තියෙන ලක්ෂණය. ඒක උත්තරම ඉහෙළම ජීවියා තමයි මනුෂයා කියලා කියන්නේ. ඒ නිසා අපිට සම්බන්ධ වෙන වේදනාවට සම්බන්ධ වෙන ඕනම දෙයක් හඳුනා ගැනීමක් සංජානනයක් දැන ගැනීමක් සිද්ධ වෙනවා. මෙතන මතක තියාගන්න මේ හඳුනාගන්නේ වෙන්කොට හඳුනා ගැනීමක්. අනිද්දෙන් වෙන්කොට මේක හඳුනා ගැනීමට මේ වේදනාව තමයි අපිට ආසන්න කාරණා වෙන්නේ. යං සංජානාති තං විතක්කේති. යමක් අපි හඳුනාගත්තට පස්සේ මේක මැනිකක්, මේක නැත්නම් අසුචි පිටක්, එහෙම නැත්නම් මේක මලක් ආදි වශයෙන් ඒ දකපු එක මත ඒකට හිත නැවත නැවත යොදවමින් විතර්ක කරන්න පටන් ගන්නවා. ඒ හොඳයිද නරකද? ඇයි මට මේක මේ වෙලায় හම්බුනේ? අසුභයක්ද සුභයක්ද ආදි වශයෙන් හිත යෙදීම විතක්ක. ඒතික විචාර බුද්ධියක් මෙතන වැඩ කරනවා. ඒතකොට යම් විතක්කේදී යමක් ගැන අපි එහෙම ඇහැට මුලිච් වෙලා දැකලා හඳුනාගත්ත ගමන් ඒකට සම්බන්ධ අතුරු කතා ගොඩන පටන් අරගන්න. මේ දැකපු දේ පිළිබඳව එතනින් නතර වෙන්නේ නැහැ. ඒක හුද්ද සිත් බඳන සුළු දෙයක් නම් බොහොම දිග්ගට වේගෙන් ඒක පිළිබඳව කතන්දර ගොතන්න පටන් ගන්නවා. මතක තියා ගන්න පටන් ගන්නවා. තව කාට හරි කියන්න හිතා ගන්නවා. එහෙම නැත්නම් මේක මොනම ක්‍රමයකින් හරි ඉක්මනට අමතක නොවෙන්න තහවුරු කර ගන්න හදනවා. ඉතාමත්ම නරක දෙයක් නම් ඒක සම්බන්ධයෙන් මුත් අපි විචාර විතර්ක කරනවා. ඊට පස්සේ මේක නොවිය යුතුයි, ආණ්ඩුවට කියන්න ඕනේ, නගර සභාවට කියන්න ඕනේ, මේක නොවෙන්න ඕනේ කියලා මේ දැකපු දේ මත හිතේ ඇති වෙන මේ හිත මේකට යෙදිච්ච ගමන් ඒ දිගට සීමාන්තිකව ඒක පිළිබඳව කතන්දර ගොතන එක නැත්නම් ප්‍රපංචණය කියන එක ඒක තමයි අපි මේ මගේ පුද්ගලිකකරණය කියලා කියන්නේ. මේ දැකපු දේ මානුෂ්‍ය දේ බවට පත් කරගන්නේ ඒක පිළිබඳව මේ කරන ගිතිල්ල මත තමයි, කතන්දර ගිතිය මතයි. ඊට පස්සේ ටික වේලාවක් කරන තමන්ම ඒ ගොතාගත්ත ඒ අවුල් ජාලයේ මත තමයි මේ බලමින් ඉන්න බවක්වත් එහෙම නැත්නම් වෙන ගමනක යන ගමන් මේ දකපු කප්පාත්වත් මතක නෑ. අරක දිගේ මුරුංග ගහට මුදියගත්ත මිනිහා වගේ දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට ගිහිල්ලා ඒ තමන්ම මවාගත්ත මේ ප්‍රපංච සංඥාවන් මත ඇනිලා අවුල් වෙලා තමන් ගිය ගමන කොහෙද දැන් මේ යන්නේ වෙන කොහෙද බව තේරෙනකොට එයා මේ දැකපෙක මත අතීතයත් ගලපගෙන අනාගතයත් ගලපගෙන මේකත් බලාගෙන මීයක් කඩන්න ගිය මිනිහා ඔළුව වටේ මී මැලි පොදියක් කරකෙන්නා වගේ මනුෂයා සම්පූර්ණයෙන්ම අර ඒ දැකීම මතින් අසතිය නිසා ඒ ගිලි ගන්න ගතිය තමයි මේ කොච්චායන ස්වාමීන් වහන්සේ මේකෙන් පෙන්වන්නේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන තින්නං සංගති පහසෝ පසපච්ච වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති. ඒ පපංච සංඥා සංඛාවෝ ඒක වේ තමන් මේ කරන කතන්දර ගෙතිල්ල අන්තිමට තමන්ම වාහිලාගෙන අතීතනාගත ප්‍රතිපන්න වශයෙන් මිනිසයා පහරෙන් පිට දාලා යා කරකොල අතෑරියා වගේ මේ කටයුත්තක් වෙනවා. ඒ නිසා අපිට කවදාකවත් අපි උදේ සැලසුම් කරපු දේ හඳා වෙනකොට කරන්න බෑ. අපි යන දන කොතන පටලැවෙනවද දන්නේ. කොතන අහු වුණාද දන්නේ. අහු වෙච්ච තැන උන් හිටියෙන් මතක නැතුව ඒක දිගේ ගිහිල්ලා වඩා රුචිනම් වඩා පටලැවෙනවා. වඩා අරුචිනම් වඩා පටලැවෙනවා. ඒක නිසා අපි හිතාන ගිය වැඩේ කරන්න බෑ. ඒ බව බුද්ධජන දන්නේ. මොකද පුතඥයාට න්‍යායපත්‍රයක් නැහැ. පුතඥයාට පොත් ලැබීමක් නැහැ. ඒක නිසා කොහෙන් පටන් කොහෙ ගියාද කියලා කවදාහකත් කෙලවර කරන්න බැරි සම්මුළු ලෝකෙම තියෙන්නේ මේ ප්‍රපංච සංඥාව තමයි. ඒ නිසා එක එකනා එක එකනා එක එක මත බහල කරනවා. එක එකනා එක එකනා මේ දැක්ක මේ දුටුවයි කියලා ප්‍රත්‍යක්ෂයෙන් කතා කරාට මේ එකකවත් එකිනෙකට සම්බන්ධතාවයක් හොයාගන්න බෑ. මොකද පුතඥයා කියන සතාට න්‍යායපත්‍රයක් නැහැ.
පෘථග්ජනයා කිසිම තැනක ඒ පොත් තබා ගැනීමක් කරන්නේ නැහැ. මම කොහෙන් පටන් ගන්න කොහෙද ගියේ කියලා. ඒක නිසා සාමාන්‍යයෙන් කට්ටියක් එකතු වෙලා කතා කරන තැනකට වෙලා කවුරු හරි පෑනක් අරගෙන ලියන්න පටන් ගන්න කතා කරන මාතෘකාව මෙයා කතා කරලා ඉවරනකොට ඊගායකන කතා කරන්නේ කිසිසේත්ම අදාළ තැනකට නෙවෙයි සම්පූර්ණ වෙන තැනකට array යනවා. ඊට පස්සේ එයා ඒකට උත්තර දෙන එක කරා ඊළඟට සම්පූර්ණ වෙන තැනකට array යනවා. මේ කොහෙද කතාව යන්නේ? කොහෙන්ද පටන් ගත්තේ කියන එක කොහොමඩක්වත් නැහැ. මේ කුණු හරප ගොඩක්ම තියෙන තැන තමයි පාර්ලිමේන්තුවේ. ඒ නිසා ඒකේ පටන් ගත්ත මේවා ලියන්න හැන්සාඩ් කියලා එක. දැන් තියෙනවා හැන්සාඩ් වார்த்தාව. ඕන කෙනෙකුට මේකදී කියලා තියෙන දේ මොනවද කියලා බලදැයි. ඊට පස්සේ තමයි පේන්නේ මේ කතා කරන මිනිස්සුන්ට මොළ ධාතුව නැහැ කියලා. ඉතින් ඒගොල්ලෝ තමයි මේ විවස්ථා හදන්නේ අපට. ඒ මොකද ඒගොල්ලෝ දන්නවා එක විවස්ථා හදන එකට විවස්ථා බලපාන්නේ නැහැ කියලා. එච්චරයි මේ ලෝකයේ තියෙන එකම න්‍යාය. ඊකට කියන්නේ විවස්ථා දායක ස්වභාවකය. ඊකට විවස්ථා දෙනවා මිසක් ඒ විවස්ථා දෙනකන් ඒගොල්ලෝ විවස්ථා බලපාන්නේ නැහැ. ඒ නීතිය නිසා හැම කෙනාම කැමති විවස්ථා දායකෙක් වෙන්නේ. ඒක තමයි මේ ලෝකෙ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ කතාව දැනගත්තට පස්සේ දැන් මේක නම් හැමදාම සිදුවෙන ක්‍රියාව. දකින්න දකින්න ඕනේ එක අපි අනාගත. ඒක දිගේ කතාන්තර ගොතනවා. ඒක දිගේ දිග දිගට යනවා නම් කොහොමඩක්වත් ගැළවිල්ලක් නැහැ. ඒක විසම චක්‍රයකට දුවන්නේ. ඉතින් මේක නතර කිරීමට අවශ්‍ය නිසායි මේ කච්චායන ස්වාමීන් වහන්සේ මේක අපට පෙන්නලා දෙන්නේ. ඒ නිසා මේකේ මේක දැනගත්තොත් මේක ඇත්තයි කියලා ඔප්පු කරගත්තොත් මේ ඇහැට රූපයක් පේන්න ඕනේ පෙනීම ඇති වෙන්න ඇහැට සත්‍යයක් ඇහුනට පෙනීමක් ඇති වෙන්නේ නැහැ. ගඳක් වදුනට පෙනීමක් ඇති වෙන්නේ නැහැ. රසක් පහසක් වෙන්නේ නැහැ ඇහැට රූපයක්ම වදින්න ඕන. ඒ වගේම රූපේ කියලා කනට වදුනට නහයට වැදුනට කවදාකවත් නාය කන කිසි කැවෙන්නේ නැහැ. ඇහැට රූපය කියන මේ දෙක කල්යතෝ විනිශ්චිත දෙකක්. ඒ දෙකම හම්බ වෙන්න ඕනේ. ඒ හම්බ වුණාට හිත එතෙන්ද ගියේ නැත්තම් දැකීමක් වාටපත් වෙන්නේ නැහැ. ඒක නිසා ඒ දෙක වෙනකොට හිත ඒක පැහැර ගන්න ගතිය අනිත් දේවල් නතර කරලා හිතෙන් පැහැර ගන්න ගතිය මටයිති දෙයක්වත් රූපෙටයිති දෙයක්වත් ඇහැටයිති දෙයක්වත් නෙමෙයි විඥානයේ කල්ලාතු හිතාගෙන හිටපෙකුත් නෙමෙයි. ඒකට මේ ඇහැකට රූපයක් හම්බ වෙනකොට විඥානයේතෙන්ට යනවා. විඥානයේතෙන්ට යන්න කොහොමද මේක විනිශ්චය වෙන්නේ කියලා බැලුවොත් මේ විඥානය ඇහැ තෝරගෙන ඇහැට ගියයි කියලා අපි හිතමු. ලස්සන ඉත්‍ත්‍යයට පුරුෂ රූපයක් දැක්කා. පුරුෂයෙකුට ඉත්‍ත්‍ය රූපයක් දැක්කා වගේ වෙනකොට ඒ වෙලාවේදී දැන් විඥානයේ ගිහිල්ලා ඇහැට හේත් වෙලා වැඩ කරන වෙලාවේ කනට ඇහෙන ශබ්ද වලට මොකද වෙන්නේ කියලා හිතන්නේ වෙලාවට. එතකොට නාසයට වෙන්න ගඳ වලට මොකද වෙන්නේ එතකොට? එතකොට දිවට ලැබෙන රස වලට මොකද වෙන්නේ චිත්තක්ෂණේ? එතැම ඉඳගෙන ඉන්න කයේ පහසෝතිය පහස. ඒවට මොකද වෙන්නේ? හිතේ හිතවිලට මොකද වෙන්නේ? මෙතන ආයතන හයක් තියෙනවා. එක විඥානයයි තියෙන්නේ. ඒ නිසා හැම ආයතනයම විඥානයේ සිත් පැහැරගන්න විවිධාකාර දර්ශන ගැන හරපානවා. අපි හිතන්නේ මේ හයම මගේ කියලා. නමුත් මේ එක එකන අතර දේශ සීමා අරගල තියෙනවා. ඇහැ යම් ආකාරයක ඒ විඥානයේ අවධානය යොද ගන්න හදනවා නිසා කනට ඇහෙන ශබ්ද ඔක්කොම මේ වෙලාවේ ගියාම අයයි කවදාකවත් අල්ලන්න හම්බෙන්නේ නැහැ. නාසිර දැන්න දේවල්. ඒ නිසා කවුරු හරි දන්නවනේ මේ ඇහැට රූප බලනවායි කියන්නේ නැත්නම් ඇහෙන් රූප බලනවායි කියන්නේ මේ ප්‍රස්තා හයක් තියෙනවා. ඊට පස්සකන් හයක් තියෙන එකේ රූප බලනකොට පහක් අතරින්න වෙනවායි කියලා. රූපයක් බලීමට හිත ඒකට යොමු වෙනකොට ඉතුරු පහේ කනත් නිෂේධයට පත් වෙන ශබ්දත් නිෂේධ වෙනවා. නහයත් නිෂේධ බවට පත් වෙනවා. ගන්ධත් නිෂේධ බවට පත් වෙනවා. දිවත්, රසත්, කයත්, පහසත්, හිතත් ධර්මතා ඔක්කොම අයින් වෙනවා. මොකද විඥානයේ තියෙන දැන් gediya pitimma චක්කු විඥානේ බවට පත් වෙලා ඒක නිසා මේ ඇහැට රූපයක් හම්බ වෙනකොට මුලිච්ච වෙනකොට විඥානේ එතෙන්ට යෑම දැකීම සඳහා අත්‍යවශ්‍ය කාරණාවක් කියනකොට මේක නොකිය වෙන තැනක් තියෙනවා.
විඥාණය ගිහිල්ලා ඒ දැකීම කරනකොට කනට ශබ්ද මුලිච්ච නොවෙනව නෙවෙයි. කන් ආයට ගඳ මුලිච්ච නොවෙනව නෙවෙයි. දිවට රස මුලිච්ච නොවෙනව නෙවෙයි. නමුත් ඒක යෝජනා ස්ථිර වෙන්නේ මොකද විඥාණය විසින් ඒක ස්ථිර කරන්නේ. එතකොට අපි දී ඇති වෙලාවක අත් දකින්නේ හයෙන් එකයි කියන එක දන්නවනම් කාට හරි අත් මේ දකින්න හයෙන් එක අල්ලන එක ඔප්පු කරන්න කොච්චර නටනවද ඒ වෙලාවේදී එකක් ඇල්ලීම නිසා අතාරින පහ මමද මගේ නොවේද එහෙම නැත්නම් මේ ඒ පහ අතහැරලා මේ එහෙ අල්ල ගැනීම සඳහා කවුද න්‍යාය පත්‍රය හදන්නේ කවුද මේක විනිශ්චය කරන්නේ වැඩියෙන්ම කෙලෙස් උපදවන එකට තමයි හිතන්නේ අන්තිම භයානකයි නොදන්න පොත්බීමක් කරන්න නැති කෙනා දත යුත්ත තමයි විඥානයේ තියෙන්නේ වඩාත්ම ඕජාව තියෙන තැනට ඇදෙනවා වඩාත් රසවත් තියෙන තැනට ඇදෙනවා අපි මේ සුඛේ හොයන ජීවත් වෙන මිනිස්සුනේ ඒ නිසා මේ පණවලා තිබ්බාම හයක් ඒ හයෙන් විඥානය ඇදෙන්නේ අර පොඩි දරුවෙක් ඉඳුල් කට ගන්න දවසේ ඒ දරුවා කැමති ඔක්කොම දේවල් වටේට තියලා බබා මැදින් තිබ්බාම කෝකද අල්ලන්නේ උ අම්මාට ඕන දේ දල්ලන්නේ තාත්තට ඕන දේ අල්ලන්නේ සදාචාරයට ඕන දේ අල්ලන්නේ ඌ දන්නේත් නැහැ මොනවද තියනද කියලා ඒක පාරට හිත යන්නේ කොහටද ඒක කොච්චර අහම්බයක්ද කියනවනම් අම්මා දාතලා අපිට ගහගෙන බලා ඉන්න ඕන දරුවගේ අනාගතේ මේකෙන් කියවෙනවා කවකට වෙච්ච යල්ලුවන එක ගණන්කාරයක් වෙනවා ඒක චිත්‍රපට යල්ලුවන චිත්‍රකාරයක් වෙනවා ජුජුස් කැල් යල්ලුවන කැම දාස කෙනෙක් වෙනවා ඒ මොහොත මේ දරුවගේ ඉඳුල්කට ගන්න මොහොත තමයි අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉන්නේ ඊගාව මොහොතේ මොනවද ඉදිරිපත් වෙන්නේ මේසෙට කොයි එකද අල්ලන්නේ කියන එක පොත් බැීමක් කරන්න තියකන කොහමඩක්වත් දන්නේ නැහැ ඒක නිසා මේ යාන්ත්‍රණය දැනගෙන අපි යම් වෙලාවක මගේ හිත දැන් තියෙන රූපයක් බලමින් කියන බව මෙනෙහි කරන තරම් යෝගාවචරයට ඉස්පහසුවක් ලැබුණොත් එනත්ත මගේ හිත තියෙන දැන් සද්දක කියලා සද්ද මෙනෙහි කරන්න මගේ හිත මේ ගඳ සුවඳකට ගිහිලා තියෙන කියලා ඒක මෙනෙහි කරන්න එහෙනම් තමයි රසක් බලමින් ඉන්නේ මගේ ඒක මෙනෙහි කරන්න නැත්නම් මම රස බලමින් ඉන්න බව දැනගන්න එහෙනම් තමයි මේ පහසක් ලැබමින් ඉන්නේ කියලා ඒක දැනගන්න එහෙනම් තමයි මේ තියෙන අදහසක් කල්පනා කරන්නේ කියලා දැනගන්න පුළුවන් හැකියාව තමයි මේ පරිණාමයේදී තාම ශේෂ්ඨ තැනකදී මිනිසයාට හම්බෙච්ච දේ අනික කිසිම සතෙකුට ඒක නැහැ ඒ සතාට මෙම රූප බලමින් ඉන්න බව දැනගන්න පුළුවන් හැකියාවක් නැහැ. දැකපුවා දැන් පූතට මීයක් දැක්කාට පස්සේ මීයක් කියලා මෙලෙහි කරගෙන ඉන්න බෑනේ. දැක්කාල පැන්න කෑව ඌ දන්නේත් නැහැ මොකද උනේ කියලා. ගැරන්ඩියාටත් මීයක් දැකපු වෙලාවේ පොඩ්ඩක් කියලා පෙන්නේ ඔළුව ඉස්සර මීයක් කිව්ව වෙන්නේ නැහැ. ඒ වගේ තමයි භාවනා නොකරන එකත් ගැරන්ඩියක් විතරයි. භාවනා නොකරන එකත් පූස දකපු මීයා දකපු පූසෙක් විතරයි. ඌ ඩක්කලා වඩිනවා. ඒක අපරාධයක් නෙවෙයි. මේ natural selection කියන ස්වභාවික වරණය මේ පරිණාමය අපිට දීලා තියෙන එක. මේක දැනගන්න කම මේ මහා කොටිස සාංශක තියෙන සුවිශේෂ ඥානය තමයි අපි හිත මේ වගේ හයක් දීලා තියෙන වෙලාවේ වඩාම ඕජාව තියෙන වඩාම තණ්හා වඩන වඩාම මම ආයනේ වඩන වඩාම මම උස්කල දක්වන දේ තෝරන. ඉතින් මේක දැනගත්තයි කියලා ඒක අපරාධයක්වත් නෙමෙයි මොකද මේක තමයි තෝර ස්වභාවය. ඉතින් කාට හරි පුළුවන් නම් උදේ ඉඳලා හැන්ද වෙනකන් රූප බලන වෙලාව මෙනේ කරන්න සද්ධාන වෙලාව ගන්ධ රස පහස ඒක ඒ පුරේ පන්සාසි මතක් කරා. කවදාකවත් ආධුනික යෝගාවචරයෙකුට කරන්න බැරි තරම් බරපතල වගකීමක් කරන්න බෑ. ඒක තරම බරපතලයි. මේ බලනවා මේ අහනවා මේ ගන්ධ රස පහස කියලා ඒ හිත පනින පැනිල්ල පිස්වැංචි වඳුර එකත්ෙන් අතර පනින වගේ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒක දැනගන්නවයි කියන එක බුදුහාමුදුරුවෝ කොච්චර ගෞරවයේ තිබුණත් කොච්චර සිල්වන්ත වුණත් හරි කොච්චර සත්‍යමත් වුණත් ඒක කරන්න බෑ. ඒත් එතෙන්ද යන්න හදන්නේ. අපි යන්න හදන්නේ මේ හිතට ඕන තරමට පණින්න දැරලා පණින තැන මෙනෙහි කරනවා.
දැනගන්න. දැන ගැනීම හරියටම ලෙඩේ අල්ලගෙන බෙහෙත දුන්නා වගේ පොල්ලෙන් ගහවගේ ලෙඩේ දැනෙපෙනවා. නමුත් අපි පණින ඇත දන්නේ නැත්නම් රෝග නිදානය මොකක්ද දන්නේ නැත්නම් ප්‍රයිමරි ඉන්ෆෙක්ෂන් එක සෙකන්ඩරි ඉන්ෆෙක්ෂන් එක මොකක්ද කියලා දන්නේ නැතුව මොන්න තරම් බෙහෙත් දුන්නත් වදින්නේ නැහැ. ඉතින් මේ නිසා සරුවච්චන් හන්සේ සඳහන් කරනවා ආධුනිකයෙකුට මේ රූප බලන වෙලාව, ශබ්දහන වෙලාව, ගන්ධ රස පහස වෙලාව කියලා අදාළතාවයකුත් නැහැ, කරන්නත් බෑ. ඒ නිසා උන්වහන්සේ පරිශීලන කරා තාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පරිශීලන කරලා බැලුවේ නැත්නම් අන්තිම වෙනකොට අල්ලගත්තේ මේකෙන් වඩාම පහසු ආධුනිකයට වඩාම පහසු කොහෙද? එතනින් පටන් අර ගන්නකම් අනිත් ටික වහලා දාමු. ඒක තමයි ඔය මේ මහසිව ආමඳුරන්ට දීපු කමටහන. ඒ ස්වාමීන් වහන්සේ බොහොම පන්ති 18ක් විතර කරපු හැම පන්තියම 50ක් විතර දෙනක හිටවු මහාචාර්යවරේ. නමුත් ඒ ආමඳුරන්ගෙන් බණ අහලා රහත් වෙච්ච කට්ටිය ඉන්නවා. දවසක් ඒ රහත් ගෝලෙක් ඒ ආමඳුරගාට හම්බෙලා කල්පනා කළ බැලුවා මට මෙච්චර ලස්සනට උගන්නන මගේ ගුරු ආමඳුරෝ මාර්ගඵල ලාභීද කියලා අනේ නෑ. උගන්නන්න දන්නව මාර්ගඵල ලාභී නෑ. ඊට පස්සේ ඒ ස්වාංශ කිහිලා අර ස්වාංශ හම්බෙලා පූජා වහන්න පූජා කරලා වැඳලා ඊට පස්සේ කෙනා උංග කාලෙකින් පස්සේ ආවේ හැබැයි මට කතා කරන්න වෙලා නැහැ වැඩ කියලා. ඊට පස්සේ කියනවා මට පොඩ්ඩකට විනාඩි 5ක් දෙන්න කතා කරන්න කියලා. කරන්න බෑ උදේ ඉඳලා හන්දනකම වැඩ. ඊට පස්සේ කියනවා එන සංසු උදේ 5න්ද නැගිටපු ගමන් ඇඳෙන් නැගිටපු ගමන් ඒත් බෑනේ හෙට අහවල එනවයි කියලා තියනවා. එනව වහන්සේ මුණ හොදලගේ අවිලා සිවුරු අඳින වෙලාවේ ඒත් බෑ. ඊට පස්සේ පන්ති පටන් ගන්නවා. පින්න පාත් වෙලා ඒත් බෑ. දාහන ගත්තකම ඒත් බෑ කියලා ඔක්කොම බලනකොට ඇත්තටම ඒ තරම සෙනගක්, ඒ තරම ජනප්‍රියයි. ඉතින් කෝලා කියන වෙන සංස මං යනවා. මම එකක් කියන්නම්. ඔබ හන්සේට මැරෙන්නවත් වෙලාවක් නැති මිනිහෙක් කියලා එනවා. දැන් මේ හොඳ කීකරු ගෝලයක් ඇවිල්ලා කියනවා ඔබ හන්සේට මැරෙන්නවත් වෙලාවක් නැහැ ස්වාමීන් වහන්සේ. මොකද ඔක්කොම යෙදිලා. මේ ආන්දෝ ගියාට පස්සේ කල්පනා කරලා බලනවා. ඇත්තනේ නම් මේ උදේ පටන් ගත්තාම කරත්ත වෙනගත්ත මීහරකෙක් වගේ ඇද්දපන් වෛරෝ බරබාගේ කිසිම ඉවරයක් නැහැ. ඊට පස්සේ කල්පනා වෙනවා මට මගේ වැඩක් බලන්න කොහෙද වෙලාවක් තියෙන්නේ කියලා. ඒ දැනුම නිසා, සෙනඟ නිසා කොඩේන්න බෑ. ඊට පස්සේ සාහසය කරන්නේ මේ කට්ටියට කියලා යන්න ගියොත් කවදාකවත් යන්න බැරි නිසා පහුවෙන්දා උදේ කුරුල්ල චීක් ගන්න ඉස්සෙල්ලා පාත්‍රය කරේ දාගෙන පිනව එළියට. ඉහිල්ලා යනවා ගව් 120ක්. අර පැත්තක උලඟක් වදින්න නැති වෙන්නේ. ගිහිල්ලෝට හම්බ වෙනවා 39ක් භාවනා කරන භාවනා මධ්‍යස්ථානයක්. ඉතින් එදේ සුවන්දි හිතා ගන්නවා මම ඉන්න බලාපොරොත්තුක් ගැන දන්නේ දැන් කොරොක්කට මම හොයාගෙන ඉන්නේ නැහැ කියලා ලොකු ආමඳුර කාට කිලා කියනවා. මම මේ අසවලා මට භාවනා කරන්න ඕනේ කියලා. ලොකු ආමඳුර හොඳ වෙලාවට මේ ආමඳුර ගැන දන්නවා. මෙයාට කවදාවත් භාවනා හරියන්නේ නැති බව දන්නවා. ඒ නිසා ලොකු ආමඳුර කියනවා මෙහෙමයි මේ මේ 31 වැඩ ගන්න මට කරගෙන යන්න අමාරුයි. ඒ නිසා මම මේ දවස්වල අලුතෙන් එන අය දෙවෙනි ආමඳුරට දෙන්නේ පරණ අය විතරයි මං ගන්නෙ කියලා. ඉතින් මේ ආමඳුර කනවලනවා. කාලා දෙවෙනි ආමඳුර ගාවට යනවා. ඊළඟ කෙනා අවසරයි මේ ලොකු ආමඳුර ගාවට ගියා. ඔබ වහන්සේ ළඟට එන්න කියලා. ලොකු ආමඳුර කල්පනා කරලා බලනවා මොකාද තුමේ එන්නා දන්නේ දෙවෙනි ආමඳුර. දැන ගන්නවා මෙයා මාන්නක්කාරයි. ඊට දැනුම තියෙන්නේ. ඊට පස්සේ කියනවා දැන් එවලවල දැන් මයිලඟත් එන දිනක මං කරන්නේ තුන්වෙනි ආමඳුර ගාවට යවන එක. ඔයා කරුණා කරලා ගිහලා තුන්වෙනි ආමඳුර ගාවට යන්නේ කියලා. යාම මෙයා ඒකත් කරනවා. තුන්වෙනි එකනා ගාවට යනවා. මේ ගැටි අතින් වට්ටලා අන්තිමට 30වෙනි ආමඳුර ගාවට යනවා. ඒ ආමඳුර අවුරුදු 7ක සාමනේ තමයි. එතෙන් ගියාට පස්සේ ආමඳුර කියනවා මෙහෙමයි අඹහන් අපි දැන් කතාවගෙන එකට ගියා දෙකට ගියා තුනට ගියා දැන් අන්තිමට කව උභාස ගාවේ මෙහෙම උඩ බල මගේ 100ක් වගේ උභාන්තේ මගේ 100ක් වගේ මං කියන දේ අහනවා උභාන්තේ බොරු මට බැවුව මොකක් කක් කරන්න කියලා. ඒ වගේම වයසයි ඒ වගේම දැනුමයි බේරන්න බෑ. අර හම්දුරන්ට ඇඬුම් යනවා. බුද්ධ ශාසනිකොත් තියෙන මනුස්සත් භාවෙත් තියෙන ක්ෂණ සම්පත්තියක් තියෙන කවුරුත් කැමති නෑ කමටහනක් දෙන්න. ඊට පස්සේ වඳින්න බෑ ඇදිලි බැඳලා වාඩි වෙලා කියනවා කල්යාණ මිත්‍රන් වහන්සේ මං ගැන අනුකම්පා කරන්න. මට මං ඔබ වහන්සේ කියනවා නම් මේ කියන්නේ මේ 60 වෙරිච්ච මේ ප්‍රොෆෙසර් කෙනෙක් වගේ කෙනෙක් මේ අවුරුදු 7ක සාමනෙට ඔබ වහන්සේ කියනවා නම් ඕන දෙයකට ලෑසි අර හඳුගෙන කිව්වට කරන්නේ නැහැ. බෑ. ඒතර කියනවා මෙතන මඩවලක් තියෙනවා. මම මේ මඩවලට බහැලා පෙන්නන්නම් ඔබ වහන්සේ කිව්වා එනම් බයින්ද කියනවා. ඉතින් අර හඳු දනක් ඉනක්
මඩ වැහලි බැසලා දැන් ගොඩ එන්නේ කියලා. ඒකලා කියනවා මේ වැඩේට කියන්නේ අහන්න ඕන. හරි. දැන් රාමුසු අඬා කියනවා ඔහොම නෙවෙයි මට කොයි වදේ දුන්නත් ඊට පස්සේ කියනවා උඹහත් තියෙන. මස්සද්දෙක් තලගුවේ පැත්තේ ඉලවගෙන යනකොට තලගුවේ ඉඳන් උඹහට. දැන් මේ මස්සද්දට මේ තලගුවා මරන්න ඕන නම් මොකද කරන්නේ? මෙහාම කුසුතයි හම්දු කියනවා මේ උඹයි තියෙන කටවල් ඔක්කොම වහනවා එක කටක් විතර ඉතුරු වෙන්න පාතම තියෙන එකක්. ඊට පස්සේ ඒක ළඟට කොළ ටිකක් එකතු කරලා ගින් තියලා දුම් ගන්නවා. දුම් ගන්නකොට තලගොයා එළියට එනවා. එළියට ආපුවාම ඌට කැමැත්තක් කරගන්න. මොකද ඒ හිලේ විතරයි දැන් යන්න පුළුවන්. අනික ඔක්කොම වහලා. මේ කිව්වට පස්සේ කියනවා ඉඳගෙන බලන්න ඔය තුන් බහක් වගේ. ඔය ඇතුළට ගිය තලගොයා එළියට ගන්න ඔය කටවල් හයම ඇරලා තියලා බෑ නිතැ ඇස් දෙක වහගන්න. සද්ද නැතනකට යන්න. ගඳ බලන්න එපා රස බලන්න එපා පහස විතරක් බලන්න ඒ හිල විතරක් අරගෙන තියලා ඔගේ දුම්බෙමින් ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නවා කියලා නැත්තම් මම ඉන්නවා කියන එක විතරක් මෙනෙහි කරන්න මේ ඇහැ ඇරිලා තියෙනකොට ඒක කොහොමඩක්වත් මෙනෙහි කරන්න බෑ ඒක පුදුමාකාර කෙලස් උපදවන තැනක් කන ඊගාට ඊගාට නාසී ඊගාට දිය මේ කය තමයි එකෙනසාර බුදුරජාණන් වහන්සේට එතෙන්ද එන්න මේ වාඩි වෙලා කය දිහා බලන්න ගැන දිග ගමනක් මෙතන තියෙනවා. ඒ වෙලාව ඇත්තක වහන්න කියන්නේ ඇයි? සාද නැත්තනට යන්න කියන්නේ ඇයි? ගන්ධ රස නැත්තනකට යන්න කියන්නේ ඇයි? හිතන්න එපයි කියන්නේ ඇයි? මේ හිලවල දෙක තුනක් කරලා තිබ්බොත් තලගොයා පයින්නවා. ඉතින් බලන්න අපිට මේ දීලා තියෙනවනම් මේ හයක් එකක් විතරක් අරගෙන ඉන්නවා කියන කොච්චර අමාරුද කියලා. අපි එක තැනක වාඩි වෙලා හතපය මේ සචේතනක හොල්ලන්නේ නැතුව රූප බලන්නේත් නැතුව නැත්තම් ඇස් දෙක වහගෙන ශබ්ද තිබුණට නාහා ගන්ධ රසයට උදව් නොකර හිතවිලි පොඩ්ඩකට නැතර කළ මේ ඉඳගෙන ඉන්න බව බලන්න ගියාම අර මස් ඇද්දා එක හිලක් තියාගෙන ඒකට දුම්පිබිනා වගේ මේකේ බුක් කීපින් කරත හැකි ඒකයි මේ භාවනා ක්‍රමයේ මේ කාය අනුපස්සනා කරන්නේ කාය අනුපස්සනාව අනිත්‍යං වගේ ශීඝ්‍ර ගනුදෙනු සිද්ධ වෙන්නේ නැහැ ගනුදෙනු වල අඩුම තැන ඒක නිසා මේ කාය අනුපස්සනාවට ගිහිල්ලා බලන හිටියොත් විඥානයේ කාය විඥානයේ බවට පත් කරගන්න කොච්චර වෙලා යයිද කියලා බලන්න ඇහැට නානා ආකාර රූප පෙන්වනවා එක්ක සද්ද ඇහෙනවා නැත්නම් හිතට සද්ද හිතාගෙන අහනවා එතන ගන්ධ රස දැනෙනවා එහෙනම් හිතෙනවා කයේ තියන්න බෑ ඉතින් ඒක නිසා අපිට මේ මහා කච්චායන ස්වාමීන් වහන්සේ කියන එක ඇත්තද කියලා බලන්න කායේච පටිච්ච පොට්ටබ්බේච උපජ්ජති කාය විඥානං කියලා දැනගන්න අපිට කොච්චරක් දුර යන්න ඕනද කොච්චර සුදුර දිඳින්න ඕනද කොච්චර සිල් සමාදන් වෙන්න ඕනද කොච්චර සිල්ලුතු වට කර ගන්න ඕනද කොච්චර අදිෂ්ඨාන කරන්න ඕනද කොච්චර පෙරපින් කරන්න ඕනද මේ කයට හිත ගියා කියන එක දැනගන්න බලන්න අද මුළු රෑ පුරා භාවනා කරලා කයට හිතාව බව දැනගන්නේ කොහොමද කියලා තමයි. මගේ දැන් හිත රූපක නෙවෙයි, සද්දක නෙවෙයි, ගඳක නෙවෙයි, රසක නෙවෙයි, හිතවිල්ලක නෙවෙයි පහසක. මේ ඉඳගෙන ඉන්න බව පහස කියලා අල්ලගන්න උත්සාහ කෙරුවොත් තේරෙයි. මේ යන්ත්‍රය අපට දුන්නට යන්ත්‍රයේ මොකද්ද මේ හෑන්ඩ්බුක් එක නැහැ. කොයි බොත්තම් මිරිකොත් හරියයි දන්නේ නැහැ. හරිය මේ මිරිකලා තියෙනවා අපි. ළඟ ඉන්න කෙනාගේත් මිරිකලා තියෙනවා. හැබැයි මේ මගේ දැන් මේ මේක ගෙනල්ලා මෙතනම තියන්න ඕන කිව්වොත් කොයි ස්විච් එක දාන්න ඕන කියලා නැහැ. ඊටදී තාම භයානකයක් තියෙනවා. මොකද ඒක කයට හිත ගියයි කියලා දැනගත්තට පස්සේ කාටට කියන්න උත්සාහ කරන්න මෙන්න මම හරියටම දැනගත්තා කයට හිත ගියයි කියලා මොනම භාෂාවකින්වත් කියන්න බෑ. මේ ලෝකේ භාෂාවල් යන්නේ නැහැ ඉතින්. දැන් මම මෙතන ඉඳගෙන ඉන්නවා මම ඒක දන්නවයි කියලා දැනගන්න. ඉතින් එතෙන්ට යනකොට මේ මනුස්සගේ මනස, මේ මනුස්සගේ සූක්ෂම භාවය, මනුස්සගේ ගෞරවය මේ කච්චායනහම් දෝ කියන එකට කොච්චරක් තියෙනවද බලන්න. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා මම ඉඳගෙන බව දන්නවා. දැන් මේක ඇහුවොත් මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මොකෙන්ද දැකහැර දැනගන්නේ? කොහොමද දන්නේ ඉඳගෙන ඉන්නවයි කියලා? ඕනෙම කෙනෙකුට දැම්මොත් ඒක නා අත්දකින්නෑ කියලා චෝදනා කරන්න බෑ. නමුත් මේ අත්දැකීම හෙලි කරන්න බෑ.
භාෂාවක් කවදාකවත් වර්තමාන මොහොත විස්තර කරන්න භාෂාවකට බෑ. භාෂාවකට පුළුවන් නේ අතීත අනාගත අරයගේදී අතන දේ කියන පච විතරමයි. භාෂාවකින් කරන්න පුළුවන් නේ කෙලෙස් උපදින පැත්ත විතරමයි. කෙලෙස් නූපදින තැනට ගියාම ඒක නිස්සද්ද භාවයක් වෙනවා. ඉතින් සවුණ ජනරට කියනවා බුදුහාමුදුරුවෝ කෙලෙස් උපදවලා තිනවා 84000ක් ධර්මස්කන්ධය දේශනා කරලා කියලා. මේ නිසා බුදුදහස කියනවා මම මේ කියලා තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි අඩුම සංස්කාරී ලෝකේ තියෙන. අනෙක් තියෙන සෑම ධර්මයක්ම අපි වර්තමානයේ හිත පැත්තට පනිනවා කතා කරන හැම දෙයක්ම. ඒ නිසා අපි වාඩි වෙලා කායට දැම්මොත් කායේච කාය කියලා කියන මෙතන කාය ප්‍රසාදේ පටිච්ච පොට්ටබ්බේච උපජ්ජති කාය විඥානං කියලා දැන් මම කාය මෙතන පොට්ටබ්බේ වශයෙන් ගන්නෙ ඉඳගෙන ඉන්න තැන මේ හැපෙන දෙයි කියලා හිතමු. ඒ හැපෙන දෙය නිසා මම දන්නවා මගේ කාය ස්පර්ශයක් ලැබෙනවායි කියලා. නමුත් රූප බලනකොට ඒක වෙන්නේ විඥානයේ සියලු වැඩ බහා තබලා කායට එන්න ඕනේ. ඒක චක් කාය විඥානේ බාඩපත් වෙන්න ඕනේ. කාය විඥානේ බාඩපත් වෙච්චාම විශාල ලාභයක් තියෙනවා. ඊට වැඩිය කෙලස් උපදවන චක්කුව ඊට වැඩි කෙලස් උපදවන සෝත ගාන මන කියන පහ වැහෙනවා. මේක තමයි පළවෙනිම අතවාසිය. කාය විඥානේ පිහිටියයි කියලා යම් කෙනෙක් දන්නවනම් ඒක හොඳම සාක්කියක්. මේ විඥානේ දැන් තවදුර චක්ක විඥානේ නෙවෙයි සෝත විඥානේ නෙවෙයි ගාහන කාය ගාහන ජීවා මන නෙවෙයි ඒ පහම කාය විඥානේට වඩා ගොඩාක් කෙලෙස් උපදවන තැන. ඒක නිසා මේ අඩුම කෙලෙස් උපදවන තැන තෝරා ගැනීම සහ එහි හිත පිහිටවීම කියලා කියන්නේ කෙලෙස් දෝරේ ගලන ස්ථාන පහක් වහලා දාලා තියෙනවා. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් ඒ කියන දුරදික භාවනා කරපු කෙනෙකුට නම් අපි හිතමු මේ කයේ හිත පිටවට ආනාපානිය අල්ලපු කෙනෙක් කියලා. අද උදේ අපි කියවපු තවල් කියවපු ප්‍රශ්න වල ප්‍රශ්නෙක විතර කියන්න උත්සාහ කළා. ඒ ආනාපානිය වෙලා කොහොමද නියනවයි කියලා. ඒකට මොකද වෙන්නේ කයට? කාය විඥාණයට අරගෙන ඒකට කය නොදනියනවා. එතන රූප නොදෙනියාම ඊට බොහොම කලින් සිද්ධ වෙලා සද්ද නොදෙනියාම ගඳ රස හිතවිලි මේකත් නැති වුණාට පස්සේ පේනවා මේ ස්පර්ශයක් නැත්තම් කයක් තියෙනවා කියලා දැනගන්න එහෙම නැත්තම් කායේජ පටිච්ච රූපයක් නැත්තම් කාය විඥානයේ අංජ බජල් වෙනවා තෝන්තු වෙනවා වක්කාර කරනවා බය උපදවනවා විඥානයේට උන් ඉදිටෙන් නැතු වෙනවා. ඒක නිසා හුත්තට මතක තියාගන්න මේ කය නැත්නම් මේ කාය ප්‍රසාදය කිචික වෙන රූපයක් නැත්තම් වෙනතනකට නිවේන විඥානය තියෙන ඒ වෙලාවේ විඥානයේ සිදුවෙන දේ අපේ ජීවිතේ නෙවෙයි මුළු සංසාරේ නෙවෙයි මානවය නෙවෙයි කවදාකවත් අත්දකව නැති එක. ඉතින් ඒක නිසා අපි කවදා හෝ කායේච පරිච්ච රූපේච උපජ්ජ චක්ක විඥාන කාය විඥාන කියන එක මට ආස්වාසිය දැනෙනවා. ආස්වාසිය දැනනකොට නාසිකාග්‍රේ කිචික වෙනවා. එතකොට මම දන්නවා ආස්වාසිය කියලා. ප්‍රසවාසයේ නෝට එතනම හෝ වෙන විදිහකට කිචික වෙනවා. එතන ධන ප්‍රසවාසික ඒක අපි දන්නවා චක්කුංච පරිච්ච රූපේච උපජ්ජති කායිච පරිච්ච පොට්ටබ්බේච උපජ්ජති කාය විඥානං කියලා. මේකම බලන්න හිටියොත් මොකද වෙන්නේ බලන්න. අය රූපය අපි අල්ලගත්ත රූපය ආනපනෙ ගත්තත් පිම්බි මැකිලිම ගත්තත් ඉඳගෙන ඉන්න එක වත්තත් වම දකුණ ගත්තත් එන්න වෙනස් භාවයටපත් වෙනකොට තුනී භාවයටපත් වෙනකොට විඥානයේ පෙකණි වැලෙන්න කපල යනවා. විඥානයේ දරන්න බැරුව යනවා. විඥානයේ පොහොර නැතුව යනවා. විඥානයේ ආහාර නැතුව යනවා. මේ ආහාර නැති වෙනකොට අපිට පුදුමාකාර බය ගතියක්, නිදිමත ගතියක්, කම්මැලි ගතියක්, ඒකාකාර ගතියක්, අනිශ්චිත ගතියක් එන්න පටන් ගන්නවා. මේ එන්න පටන් ගන්නකොට යෝගාවචරය ආය ආහාර දුන්නොත් ආය පොහොර දුන්නොත් විඥානේ බොහොම සිනාසෙසි එන්න පටන් ගන්නවා සන්තෝෂ වෙලා හිටපු තැනටම. අපි හයිය මුස්ම ගන්න හදනවා. එතන වෙන මොනවාරි ගණක් දාන්න හදනවායි කියලා කියන්නේ අර විඥානය දුර්ලකරන යණේකට ආය ගෙනල්ලා පොහොර දාන එකයි. ඉතින් ඒක නිසා මේ භාවනා කරන කෙනා දන්නවනම් මේ කය කායේන්ද්‍රිය මුල් කරගෙන මේ පොත් ලැබීම කරන්නේ අපි මේ විඥානේ කොටු කරන්නයි. විඥාණයට පවතින්න බෑ රූපයක් නැතුණු. එකම රූපේ නැවත බලහින්නකොට රූපේ සිවුම් වෙනවා. සිවුම් වෙන්න වෙන්න කෙලෙසියුම් වෙනවා.
රූපේ ඒක සියුම් වෙන්න වෙන්න විඥානේ සියුම් වෙනවා. කවදා හෝ ඒ සියුම් කරලා ඒ කරන්න බෑ. ඒ මත යන මට යනකොට විඥානේ নানা ඍතු වේසමවම ගෞරවන. තද්දද රූපද নানা ආකාර දේවල් පෙන්වෙනවා. යෝගාචරය දැනගෙන ඒ විඥානේ හොඳටම අඩු කරොත් එතකොට යා කියන්න පුළුවන් වීජගණිතමය සමීකරණයකින් කයේ හිත පිහිටියයි කියලා කියන්නේ චක්කු රූප කියන දෙක සංසිඳිලා සෝත ගහතද්ද කියන දෙක සංසිඳිලා ගහන ගන්ධ සංසිඳිලා ජීවහා රස සංසිඳිලා මන ධම්ම සංසිඳිලා දැන් තියෙන්නේ කාය සහ රූපේ. දැන් රූපේ සංසිඳෙනවයි කියලා කියන්නේ ඒ යෝගාවචර දන්නව එන්නේ විඥාණයට අරපහ කල්ලතුම කපල වැටෙන කැපෙනවා. ඒක අපිට දී ඇති වාසියක්. මේක තුනී වේගන යනකොට කාටද පුළුවන්නේ සැක නැතුව නිසකව මේ කරන වැඩෙන් කරන්නේ විඥානයේ ප්‍රතිෂ්ඨිත භාවයේ නැති කිරීමයි, විඥාණයට ආහාර නොදී ඇරීමයි, නැත්නම් විඥාණයට පොහොර නොදී ඇරීමයි. ඒ නිසා මේක දිගට විඥානයේ මේ විදිහට කොටු කිරීමේ වැඩපිළිවෙල කිසිම කෙනෙකුට පරෝපදේශ රහිතව කරන්න බෑ. ඒක නිසා ඒක මගට යනකොට යා කතා කරවන්න ඕන. කතා කරලා අහන්න ඕන කොහොමද දැනෙන්නේ. යා සම්පූර්ණ මේ කරන වැඩේට විරුද්ධව කතා කරන්න පටන් ගන්නවා. මට එපා වෙනවා, මට කම්මැලි වෙනවා, මට බය හිතෙනවා, කවදාවත් භවනව හරියන්නේ නැහැ, හේතු වුණා මෙහෙදු වුණා කියලා. ඒ යෝගාවචරය දන්නේ තාම මේ කටයුත්ත වෙන්නේ භාවනාව නිසායි කියලා. ගෙදර හිටියනම් මේ මොකක්වත් දන්නේ නැහැ. මේ එක අරමුණකට, එක ద్వාරයකට, එක ආයතනයකට හිත කොටු වුණාට පස්සේ කුරුල්ලෙක් කල්ලා කූඩුවට දැම්මා වගේ, කුළුමි හරකෙගෙනලා ගම්මැද්ද බැඳගත්තා වගේ කුළු වෙනවා. ඉතින් ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ අපිට මේ මනුෂ්‍ය ශරීරයක් ලබා ගන්නට උදව් කරලා මනුෂ්‍ය ශරීරයේ මේ தත්වෙටපත් කරන්න. නැත්නම් මේකට කියන්නේ ශික්ෂාව කියලා. මේ සීල ශික්ෂාව නෙවෙයි මේ. මේ සමාධි ශික්ෂාව නෙවෙයි මේ. මේ ප්‍රඥා ශික්ෂාව මනසේ ක්‍රියාකාරීත්වයක් යන්න පුළුවන් අඩුව මට්ටමට බස්සන. අන්නේ බැස්වීම සඳහා මේ ඇහැට රූපයක් එනකොට චක්කු විඥානය පහළනවා, කනට සද්දයක් ඇහෙනකොට සෝත විඥානය පහළ වෙනවා කියන මූලික පාඩමේදී අපිට සමස්තයම කියලා දෙන්න වෙනවා. සමස්තය කියලා දුන්නට වැඩේ පටන් අරගන්නේ කායේච පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජති කාය විඥානං කියන තැන. එතකොට යාට තේරුම් ගන්න වෙනවා කයට හිත ගිනිච්චයි කියලා කියන්නේ අනික් ආයතන පහේම කෙලෙස් උපදීව නතර වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් එක චිත්තක්ෂණයකට මම ආශ්වාස කරනකොට ආශ්වාස දානවා, ප්‍රශ්වාස කරනකොට ප්‍රශ්වාස දානවා, නැත්නම් පිම්බීම් බලනකොට පිම්බීම් බව දානවා, හැකිලීම් බලනකොට හැකිලීම් බව දානවායි කියලා යාට දල වශයෙන් කියත හැකි ඒ වෙලාවේ ඇහැ නිවන් දකලා තියෙන්නේ, කන නිවන් දැකලා තියෙන්නේ, නාසය නිවන් දැකලා තියෙන්නේ, දිව නිවන් දැකලා තියෙන්නේ, හිත නිවන් දැකලා තියෙන්නේ. නමුත් දන්නේ නැතිකමයි ප්‍රශ්නේ. ඒ දිනුවට දන්නවා මගේ හිත දැන් තියෙන්නේ කාය විඥානය කියලා. ඒක නිසා මේ දන්න දේට සාපේක්ෂව නොදන්න දේ දැන ගැනීමට කියන අන්වය ඥාන, විපස්සනා ඥාන, ආකාර පරිවිතක්ක, තක්ක ඥාන. ඒක අපිට මූල ධර්ම වලින් අල්ලන්න වෙනවා. නමුත් මේ යෝගාවචරයට අද්දකිය හැක්කක් තියෙනවා. මොකක්ද අද්දකිය හැක්ක? නොසෙලි කයේම හිත තියෙනවා. එනේන ආස්වාසය පේනවා, එනේන ප්‍රසවාසය පේනවා. ඒක නිසා මේක තමයි සීල ශික්ෂාවට පස්සේ එන සමාධි ශික්ෂාව සහ ඊට එහා යන විපස්සනා ප්‍රඥා ශික්ෂාව වශයෙන් දැන් මම විසින්ම මම ශික්ෂා කරගෙන හික්ම වගෙන සීතල කරගෙන සිද්ධ වෙන දේ අදුම මට්ටමේ සිද්ධ වෙන්න ආරිනවා. හිතාමතා මොකක්කත්ම කරන්නේ. ඒදේ මම භයානක තැනකට අපි යනවා. සිද්ධ වෙන සියල්ලම කයට සාපේක්ෂව සිද්ධ වෙන එකට සම්පූර්ණ අවධානයෙන් ඉන්න හැබැයි කරන දෙයක් ඇත්තෙම නැහැ. චේතනාපූර්වක සචේතනිකව සසංකාරක මොකුත්ම කරන්නේ. අන්න ඒකෝට දැනගන්න පුළුවන් මේ කය මේ මට්ටමින් පවත්වන එක තමයි ජීවිතයේක සංසාරයක අඩුම කෙලෙස් ප්‍රමාණය. මින් එහාට මොනම සංස්කාරයක් කරත් සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. ඒක නිසා අපි ඉස්සල්ල කිවිස ගන්න වෙනවා යන්න පුළුවන් අඩුම මට්ටමට යන්න. කය අල්ලගෙන කය අඩුම මට්ටමට ගියොත් යට තේරෙනවා මේක නිබේ කවදාකවත් වෙන්නේ. අපි gedara dore ඉන්නකොට කයට හිත යන්නෙම නැහැ.
කයට හිත යෑම අනික් පහ වැළැක්වා දැමීමක් කියන එක දන්නේම නැහැ. ඒ වගේම කයේ හිත තැම්පත් වෙනකොට එන මේ කම්මැලි ගතිය පාළු ගතිය නිසා අපි නිතරම කය දඟලවනවා. අපි නිතරම මේවට කොට්ට මෙට්ට ඇඳ ඇතිලි මාරු කරලා එක එක පහස දෙමින් ඇඟ නලවමින් නටවමින් ඉන්නවා. ඒ නිසා දැන් අපි මේ කරන වැඩේදී නිවන් නම් නෙවෙයි. හැබැයි මේ එක ආයතනයක පොත් තබා ගැනීම හරහා කෙලස් කරන්න පුළුවන් අඩු ප්‍රමාණය නැත්නම් අඩු ප්‍රමාණයට යන්න පුළුවන් බව, මනුෂ්‍ය ජීවිතේ මැරෙන්න ඉස්සෙල්ලා මේක කරන්න පුළුවන් බව, මෛත්‍රී බුද්ධ ශාසනය යන්න ඕනේ නැති බව, ඒක කරන්න කිසිම දෙයක් අඩුවක් නැති බව, සම්පූර්ණ තියෙන බව තේරුම් ගන්නවා කියලා කියන්නේ එයා යෝගාවචරයක් වශයෙන් භාවනාවට සල්ලම් වෙනවා නැත්නම් සුදුසුකමක් ලැබෙනවා. මේක මීට වැඩිය බොහොම මේ වෙන සංසිද්ධිය බොහොම ලස්සන විදිහට විස්තර වෙනවා ඒ මානුක්ක පුත්‍ර සූත්‍රයේදී. බුදුරජාන් වහන්සේ ඉස්සරහට එනවා ඒ අර පහය අත්වරුදු සාමණේර ඉදිරියට ආපු අර මහාති වහමුදුරු වගේ. බුදුරජාන් වහන්සේ ඉදිරියට එනවා මේ මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ. ඒත් වයසට ගිහිලා පැවිදි වෙච්ච කෙනෙක්. අර හොඳටම ජීවිතය කලකිරලා තියෙන ගිහිල්ලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ මම අප්‍රමත්ත රූපකට්ටෝ මං අප්‍රමාදව ඒක තැනකට වෙලා දිගට භාවනා කරන්න යන්නයි හදන්නේ. මම අද සමුගන්නවා මට කමට ආහන්න දෙන්න කියලා. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා. මේ කියන්න තියෙන්නේ ඔක්කොමලා කියලා තියෙද්දිත් එක එකන ඇවිල්ලා පුද්ගලිකව හම්බෙන්න හදනවා. උඹ නා කියව ඔහොම නම් තරුණ කට්ටිය කොච්චර හිද මෙතෙන්ද කියලා. يعني අර පුද්ගලිකව එන්නේ බයි කියන එක. එහෙම කිව්වත් බුදුරජාණන්සේ අතහරින්නේ නැහැ. මේ ප්‍රශ්නාවලියක් ගන්න. ඒ ප්‍රශ්නාවලියයි මේ දැන් අපි කතා කරන ගියේ එකයි. මේකම අනිත් පැත්තක් මේ පෙන්වන්නේ. අපි මේ දන්නේ නැති අපි මේ පාවිච්චි කරන යන්ත්‍රය දන්නේ නැති හෑන්ඩ්බුක් එක මේ පුත්‍රචාන්සෙ පෙන්වන්නේ. ඒ විතරක් නෙවෙයි. ඒක නොදැනීම නිසා අපි කොච්චරක් පිහින් අර ගන්නවද කියලා හැම මොහොතෙම. වදදී ගන්නවද කියලා. බුදුන්සේ අහනවා මේ මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් අත්ති මාළුන්ගේ පුත්‍ර චක්කු විඤ්ඤය රූපං නපස්සති නපස්සී සම්ති අදිට්ඨං අදිට්ඨ පුබ්බං. එහෙන් දැකිය යුතු රූපයක් තියෙනවා. කවදාකවත් දැකලත් නැහැ, දැන් දැකීමුත් නැහැ. දැන් බලන්නෙත් නැහැ, මත්තර බලන්න වෙන්නෙත් නැහැ. එහෙම රූප සම්බන්ධව රාගයක් හෝ ප්‍රේමයක් ඇති වෙන්න පුළුවන්ද කියලා. චක්කු විඤ්ඤය රූපයක් තියෙනවා. අදිට්ඨං අදිට්ඨ පුබ්බං නපස්සති නපස්සී සම්ති. දැන් බලබිනුත් නැහැ, මත්තර බලන්න වෙන්නෙත් නැහැ. එහෙව් රූපෙකින් එහෙව් රූපෙට ප්‍රේමයක් හෝ ඡන්දයක් හෝ රාගයක් පහළ වෙන්න පුළුවන්. ඉතින් බොහොම පහසුවෙන් කියනවා නෑ බන්ති කියලා. නෑ එහෙම එකක් වෙන්නේ නෑ. කෙලෙස්සෝ මොනවාරි පහළ වෙන්නේ මේ ළඟට තමන් ආසාවෙන් ගත්ත එකෙන් විතරයි. තමන් බ්ලං කරගත්ත දේෙන් විතර වැද තිනවෙන් කවදාකවත් කෙලෙසෙන්නේ නෑ. ඊට පස්සේ යනවා සෝත විඤ්ඤය සද්දා නාහපු නාහන දැන් අහන්නෙත් නැති ඉස්සරහට අහන්නෙත් වෙන්නෙත් නැති සද්දකින් කෙලෙස් උපදවන්න පුළුවන්. නොහෙතම් බන්ති. ඊට පස්සේ කියනවා ගඳක් තියෙනවා ලෝකේ කාදාකත් විඳලා දැන් විඳිමිනුත් නැහැ. දැන් විඳෙමිනුත් නැහැ, විඳිමිනුත් නැහැ, මත්තර විඳිට වෙන්නෙත් නැහැ. ඉවෙනි ගඳකින් කෙලෙස් උපදවන රාග ප්‍රේම ඡන්ද කියන වචන පාවිච්චි කරනවා. එකිනො ආහාරයක් තියෙනවා. දිවට රසමසවනු. කාදාක රස බලන දැන් රස බලමිනුත් නැහැ. දැන් රස දැනෙමිනුත් නැහැ, මත්තර දැනෙන්නෙත් නැහැ. එහෙව් රසයකින් කිලසුබදාන පුළුවන්. කයක් තියෙනවා. කය පොට්ටබ රූපයක් තියෙනවා. පහත ලබලත් නැහැ, ලැබෙනුත් නැහැ, ලබන්න වෙන්නෙත් නැහැ, මත්තර ලබන්නෙත් නැහැ. ඒකෙමුත් කිලස් නැහැ. ඊට පස්සේ කියනවා මනසට ගොදුරු වෙන ධර්ම තියෙනවා. කවදාකවත් හිතලත් නැහැ, දැන් හිතන්නෙත් නැහැ, හිටිලත් නැහැ, මත්තට හිතෙන්නෙත් නැහැ. ඒකෙන් කෙලස් වෙන්න පුළුවන් දෙය. ඉතින් මේක ලස්සනට අරගෙන විස්තර කරලා මහසිසාරද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. අපි මේ දැකිය යුතු රූප කියලා යම් ප්‍රමාණයක් ළඟට ඇරන් තියෙනවනේ මේ ලෝකේ තියෙන. දැන් කඩේකට ගිහිල්ලා සාප්පෙන් යන්නේ හොඳ රූප ටිකනේ. උපදින තාක් කෙලස් උපදිනව ගෙදර ගෙනාවු ටිකනේ. අපිට උපදින තා කෙලෙස් උපදින්නේ මේ මම කැමති මියුසික් එකෙන්නේ. ඒක මම ළඟ තියාගෙන මම බිහින් යන ගන්නවා නිතරම. මම කැමති ගඳෙන්, මම කැමති රසෙන්, මම කැමති පාසෙන්, මම කැමති ධර්මෝදේ. ඒක නිසා මේ දුක එන තා කැවිලා තියෙන්නේ මම කැමැත්තෙන් ගන්න එකකින්නේ.
අපි කොච්චර දුකට කැමතිද කියලා හිතන්න. සෑඩිස්ටික් එහෙමසම් මෙසචිස්ට්. තමන්ට දුක් දී ගැනීම සඳහා අපි දවසේ උද්දී සඳුද අමුඩි ගහගත්තාම සිකුරාදා හම්බ හන්ද වෙනකන් අමුඩි ලියන්නේ නැනේ. හම්බ කරනවා. මොකටද වෙන්නේ? රූප එකතු කරන්න, ශබ්ද එකතු කරන්න, ගන්ධ එකතු කරන්න, රස එකතු කරන්න, පහස එකතු කරන්න අපි කැමැති අදහස් එකතු කරන්න. ඉතින් ඒ ගොඩේ මැද ඉඳගෙන කියනවා දුකයි 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 දුකයි. ධ්‍යාන දෙන්නේ නැහැනේ. ඉතින් මේක නෙපොතත් ජන ලෝකයේ කියලා කියන්නේ. ඉතින් මේක නිකාම ගුණ කියලා කියන්නේ. ඉතින් අපිට තව තියෙනවා මදිවට විවිධ රූප જાති හොයනවා. දැන් black and white බෑ colored. ඒකේ 3D තියෙනවනම් ඊට වැඩිය හොඳයි. මොකටද? වැඩි කෙලස්. එතෙසේ ශබ්ද ගත්තාම western music විතරක් බෑ eastern music උත්තර ಭಾರತීය දක්ෂිණ ಭಾರತීය පැරණි සිංහල සංගීතේ නිකම්ම නිකම් බහිලා බජව්. මේ ඔක්කොම එකතු කරගන්නවා මේ නැතිවෙත් හොය හොයා එකතු කරගන්න. එතෙසේ ගන්ධ රස පහස හිතවිලි මේක තමයි යාපොහසත් කියලා කියනවා. ඒ ඔක්කොම තියෙන එක නා පොහසත් කියලා කියනවා. මොකේද පොහසත් වෙන්නේ? වැඩියෙන්ම කෙලෙස් උපදවන. ඒක නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් කියලා තියෙනවා. පොහසතෙකුට දිව්‍ය රාජ්‍ය හිමි වෙන්නේ නැහැ. ඒක හරියට ඉදිකටු ඉලක්කයෙන් ඔටුවෙක් යන්න හදනවා වගේ කියලා. කවදාවත් බෑ. ඒ නිසා බලන්න අපි දවසකට කොච්චර දේවල් එකතු කරනවද කියලා. සංස්කරණය කියලා වචනය තෝර පාවිච්චි කරනවා. ඉතින් මේක තේරුම් ගත්තට පස්සේ මේක කියලා දුන්නට පස්සේ මේ මාළුන්ගේ පුත්‍ර සාංශයට ඇත්තටම සතුටක් ඇති වෙලා දැන් පිටත් වෙලා යන්න හදන්නේ මේ භාවනා කරන්න. ඒ ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරන් කියනවා ස්වාමීන් වහන්සේ කියන දේ සත්‍ය නම් මට වැටහිච්ච විදිය මෙහෙමයි. ඒක කමඨං සුද්ධ කරන කමඨං වර්තාවක් දෙනවා. මේ කියපු ගම තමන් මේ ධර්මයේ වැටහිච්ච ගමන් කියනවා රූපං දිස්සා සති මුඨා යම් වෙලාවක අපි අසතියෙන් යුක්තව රූපයක් දකින මේ චක්කුච්ච පටිච්ච රූපේච උපජ්ජේ චක්කු විඥානං කියන කතාව මේ මාළුකේ පුත්‍ර සාංශ සඳහන් කරනවා අපි රූපයක් දකිනවා බුදුන් දකලා නැහැ සතිය අඳුනන්නේ නැහැ භාවනා මනසිකාරයක් නැහැ රූපෙ දිහා බලනවා රූපං දිස්සා සති මුඨා පිය නිමිත්ත මනසිකරෝති ඒක දිහා නැවත නැවත බලන්නේ ඒක ප්‍රියනම් විතරනේ අපි යම් රූපයක් අපි gedara තියාගෙන බල බල ඉන්න එක ප්‍රියනම් විතරනේ. ඒ නිසා මේ බලන රූපේ නෙවෙයි දැන් අපි ප්‍රිය භාවය තමයි අපි නැවත නැවත කණ්ඩ පටන් ගන්නවා. රූපන් දිසා සතිය මුට්ට පිය නිමිත්තන් දැන් මේ රූපේ නෙවෙයි රූපෙන් ගත්ත නිමිත්තක් තියෙනවා. ඒක තමයි මනසි කරන්නේ. සාරත චිත්තෝ වේදේති තංච අජ්ජෝස තිට්ඨති අනේ කොච්චර වටිනවද කොච්චර මට කැමැති දෙයක්ද කියලා ඒකට බැඳිච්ච රත්ත හිතකින් සාරත්ත භාවයෙන් වේගයෙන් ඒක විඳවනවා ලැබිච්ච රූපේ පිළිබඳ ලොකු සතුටකින් තංච අජ්ජෝස චිත්ත ජනේ මට විතරනේ මේකෙ මෙච්චර සැප ලැබෙන්නේ වෙන කාටවත් නැහැ නේ මං කොච්චර වාසනාවන්තද කියලා ඒ රූපෙට අපි ගිල ගන්නවා බැස ගන්නවා නිමග්න වෙනවයි කියලා කියනවා අපි කියනවා රූපේ රසාස්වාදේ ලැබෙනවා කියලා ඒ රූපේ රසාස්වාදේ ලැබෙන වෙලාවේ තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා රූප සම්භවයක විඳවන වෙලාවෙ යා ඒකෙන් නානා ප්‍රකාර මනස් රූප ඇති කර ගන්නවා. එහෙම නැත්නම් හිතේ නානා ප්‍රකාර රූප ඇති කර ගන්නවා. ඒකල්ලි වල ඒ දකින දකින රූප ඡායා වලින් ලකු සතුටක් ලබනවා. අපි කිව්වත් අපි පරණ වටිනා චිත්ත ශිල්පයේ චිත්‍රයක් ගෙනල්ලා පිටියක් ගහගෙන මේක අතවල් තැනින් ගෙනාවේ අපේ ගෙදර ඉන්න කට්ටිය මේක තේරෙන්නේ නැහැ උන් මැට්ටෝ මට විතරයි මේක තේරෙන්නේ මම තමයි මේක ගෙනාවේ කියලා ඒ රූපේ ඉස්සරහ ඉඳගෙන ඒක නැවත නැවතර වමාරකන්නා වගේ හරකෙක් දවල් කාපියක වමාරකන්නා වගේ අරක්කු බිල වමනේ කරනකොට කටවහලා අපව ගිලිනා වගේ අරකම නැවත නැවත කතා කර කර ඉන්නකොට ඒ රූපේ පිළිබඳව කොච්චර කෙලෙස් උපදනවද කියන එක මේ මාළුක්‍ය පුත්‍ර සාන්ත වැටෙච්ච හැටි ඊට අභිජ්ජහත විහෙසාචි හරිදන අනේ මේකට වැස්ස වැස්සොත් මේක තෙමෙනවා අවුව වැටුනොත් මේක ෆේඩ් වෙනවා කවුරු හරි මේක ඉරුවොත් නැස්ති වෙනවා කියලා ඒක පිළිබඳව විචාල බහිතික ඇති කරගන්නවා ඊහන්ට හිතන අපේ ගෙදරුන්ට මේක තේරෙන්නේ නැව රූප ප්‍රදර්ශනය පාත්තන්න අපි දන්න කට්ටියගෙන මේක පෙන්වන්න ඕන කියලා ඒකට ආසාවල් දෙන දැන් ඉතින් මනෝ විකාර වවනවා
අභිජ්ජාච විහෙසාච චිත්තමසූපහඤ්ඤති මේ රූපෙදී ආ බලාගුවට යයින පුදුම කුතුහලයකින් දැනවිලා එහෙම නැත්තම් නොකරපු මේක අරස කරන් නොකරපු දේවල් ගැන පශ්චාත්තාප වෙලා ඒවන් ආචිනතෝ දුක් අඳුක් ගොඩාක් රස කරනවා නිවනේ සම්පූර්ණෙම ඇතෙන් ඊට පස්සේ ආ සද්දයක් ගැන කතා කරනවා වේදනාව ඔක්කොම විස්තර කතා කරනවා ඊට පස්සේ මම බුදුජානසෙන් නොදිච්ච කමට අහන නැත්නම් මේ මහලොක් මිතෙක් මේ මදුබින්දික සූත්‍රයේ නොකිවිච්ච දේ මේ සාධනීය පැත්ත එයා පේනවා මට තේරෙනවා දැන් මේක දන්න කෙනෙක් මොකද කරන්න ඕනේ කියලා මේක දන්නෝ බලන හැම වෙලාවෙම පුදුමාකාර කෙලස් වැගිරීමක් වැගිරෙනවා එහෙමනම් සත්‍ය කියන එක දැනගෙන එහෙම නැත්නම් බුක් කීපින් කියලා මම මේකට කියන්නේ. කරන දේ පිළිබඳ වටිනාකම සදාචාරත්ම වගකීමක් අරගෙන නසෝ රජ්‍යච රූපේසු රූපං දිස්වා පතිස්සතු. යාට රූපයක් පේනවා හැබැයි රූපය අභිරමණය කරන්න යන්නේ සත්‍ය පිළිනවා දකින්න දකින්නයි කියන. නැත්නම් බලනවා බලනවායි කියන. මේ තියෙන්නේ මජ්ක්‍ධිමනික සූත්‍රයේ බුදුරජාණන්සේ විස්තර කරන්නේ මේ දකින්නේ අභිවන්දනය කරනවා රස විඳිනවා රිංග ගන්නවා එහෙම නැත්නම් අභිවදති අභිනන්දති අජ්ජෝස තිට්ඨති නමුත් මෙයා රූපේ දකින්නවා හැබැයි රිංග ගන්නෙත් නැහැ මගේ කියා ගන්නෙත් නැහැ ඒක අභිරමණය කරන්නෙත් නැහැ රූපං දිස්සෝ පතිස්සතු යා දැන ගන්නවා මගේ දැන් මා විඥානේ පිටලා තියෙන රූපේ සද්ද ගන්ධ රසේ නෙමෙයි අහ කනේ දිවේ නාසේ නෙමෙයි යා දන්නවා රූපං දිස්සෝ පච්චේ විරත් චිත්තෝ වේදේති ඒකට යා රූප බැලුවට ඒක පිළිබඳව කෑදරකමකින් හෝ ඒක පිළිබඳ තණ්හාපේම ඇති කරගන්න විදියකින් නෙමෙයි මෙයා දන්න දැම්මට කෙලස් උපදින්නවනේ උපදින්නේ මේකෙන් විතරයි මගේ මේලයි සද්දෙන් රූප උපදින්නේ නැහැ ගඳෙන් නැහැ රසෙන් නැහැ පහසෙන් නැහැ හිතෙන් නැහැ රූප කෙලෙස් උපදිනවා නම් උපදින්නේ මේ මුලිච් වෙච්ච රූපෙන් විතරයි කියලා. ඒක දිහා විරත්ත හිතකින් දැන් මේකෙන් කෙලෙස් උපදිනවා. තවත් ඒකට පොහොර දාන්නේ උපදින තාක් කෙලෙස් උපදින්නේ මේ දකින්න රූපෙන් කියලා. තංච නාජ්ජෝස තිට්ඨති මේක බදා ගන්න යන්නේ. මේක මගේ කියා ගන්න යන්නේ. එතකොට මේ සතිය නිසා ලැබෙන බයලජ්ජ දෙක තමයි පවට බය සහ පවට ලැජ්ජාව තමයි මම දැන් මේකට බැඳිලා තියෙන්නේ. මේ බැඳීම නිසා අනිත්‍ය වයින් කැලසෙන්නේ නැති බව මම දන්නවා. මේකෙත් කිලිය ගන්න නැතුව මේකට බැස ගන්න නැතුව මේක අභිරමණය කරන්න නැතුව දිත්තේ දිට්ට මත්තන් කියන එක දැකීමේ දැකීම මත පින්නත කරපන්. දැක්කට මොකද පොට්ටෙක් වගේ හිටපන්. දැක්කේ නැති කෙනෙක් වගේ. ඉතින් එතකොට පේනවා මේ ප්‍රපංච නොකිරීම සඤ්ඤා අනුසේ නොහිඳින්න නම් රූප දැකීම නෙවෙයි ප්‍රශ්නේ මේ රූපේ වමාරා කෑමයි රූපේ අභිරමණයයි එතන මේ රූපයට බැස ගැනීමයි එහෙනම් තමයි මේ රූපේ මගේ කියා ගැනීමයි ඉතින් මෙතන මේ පෙන්වන්න හදන මේ ගැලවුම් මාර්ගය තමයි රූපේ දැකලා මම රූපයක් දකින බව දන්නවනම් ඒක මම කියන්නත් දෙපම් මගේ කියන්නත් දෙපම් මගේ ආත්මය කරගන්නත් දෙපම් ඒකෙන් තණ්හාමාන දිට්ඨිය ඇති වෙන ප්‍රමාණය දන්න ඒක බුදු වෙන වැඩක්. ඒක මේ රහතන් වහන්සේගේ වැඩක්. එහෙම නැත්නම් ඒක ආර්යයන් වහන්සේගේ වැඩක්. දන්නෝ රූපේ තියෙනවා රූපේ තමයි අල්ලලා තියෙන්නේ මට කෙලෙසේන හරිය මේක එයා දන්නෝ රාත්තල් ගන්න දැන්. කනකොට කටේ බඩේ තියෙන රාත්තල් ගන්න දන්නවා. මම මේ රූප වලට ප්‍රිය කරන කෙනෙක්. මේ රූපෙට ප්‍රියයි. මම දන්නේ ඒකෙන් තමයි කෙලෙස උපදින්නේ කියලා. කවුරක්වත් ඒල දඬුවම් කරනව නෙවෙයි. රූපේ උපදිනකොටම නසෝ රජ්ජජු රූපේසු රූපං දිසා පතිස්සතෝ සා විරත් චිත්තෝ වේදේති තංච නාජ්ජෝස තිට්ඨති ආඩම්බර වෙන්නේ නැහැ. මේ අනික් කායට ඇහැක් නැහැ රූප පෙනුන්නේ නැහැ මට විතරයි ඇහැ තියෙන්නේ මට තමයි රූප පෙනෙන්නේ කියලා ආඩම්බර වෙන්නේ අන්න එතෙන්දී මේ ඒ මානුගපුත් ස්වාමීසේගේ තියෙන ඉන්සයිට් එක පෙන්වනවා යථාස්ස පස්සතෝ රූපං සේවතෝ ചാපි වේදනා. එයා රූපිකු දකිනවා වේදනාවකුත් විඳිනවා. දැන් මේ ඉස්සර වෙලා තියෙන රූපේ දකිනවා. කීයතිනෝ පසී පචියතියා කවදාත්ම කෙලස් වඩන්න යන්නේ කෙලස් තියෙන බව දන්නවා. ඒ වංසෝ චරති සතෝ. එයාගේ සතිය බෙන්ලා දෙනවා මෙන්න මෙතන මං අහුවෙලා තියෙනවා.
මේ කෙලෙස් ඒ උයින් එහාට බෝ කරන්න එපා. ඔය දැක්කපටින් නතර කරපන්. මෙන්න මේ රූපය දකිමින් නමුත් වේදනා විඳින්මින් නමුත් කෙලස් වගුරුවන්නේ නැතුව කෙලස් ප්‍රපංච කරන්නේ නැතුව කෙලස් බෝ කරන්නේ නැතුව ඒ තියෙන කෙලස් ප්‍රමාණයෙන් කෙලස් නතර කිරීම ඇර ඉතාම සීරුවේ මතක තියාගන්න ඕනේ 100%ක් කෙලස් කපන්න බෑ මේ සාසනෙ. බෝ කරන එක නතර කරතේ. ඒක විශාල ජයග්‍රහණයක්. එහෙම නැත්නම් අපි කිලෝරක් නැතුව වර්ග කර කර හැඩතල දමදම මේ ඇතිවෙච්ච එක මතින් කෙලස් උපදවන නිසා කෙලස් උපදින උපදින ප්‍රමාණය දන්නවා. මේක පොට්ටේක් මේක දිහා බලන ඉන්න වගේ බලන්න. තණ්හා මාන දිටි කරන්නේ නැතුව ඒක බලන්න. බැලුවට දෝෂයක් නැහැ. දෝෂයක් තියෙනවා. නමුත් බෝ කරන්නේ නැති නිසා අද යාන්ත්‍රණය තේරුම් ගන්න නිසා අද මේ ඇහැ කරන දේ තේරුම් ගන්න නිසා අද මම රූප බලමින් ඉන්න බව තේරුම් ගන්න නිසා මේ රූපේ සහ මේ කෙලෙස් ටික මට යාන්ත්‍රණය අවබෝධ කරන්න අමුද්‍රව්‍යයක් බවට පත් වෙනවා. ඒක නැතුව මේ යාන්ත්‍රණය අවබෝධ කරන්න බෑ. ඉතින් මේක මේ ඒ බාලිකපුත්‍ර සාංශි මේ ඉදිරිපත් කරන එකේ තියෙන මේ ජූසි ගතිය මේ කියන ඕජා ගතිය සදාචාරවාදයට අල්ලන්න බෑ. සදාචාරවාදයේ හිතන්නේ රූප නොබැලීමෙන් හික්මීමක් කතා කරන්න කිය. එහෙනම් රූප බැලීම වැරදි කිය. බුදුසාංශි කියනවා එහෙමනම් පොට්ටෝ නිවන් දැකලා දෙන්න බෑ. ඔබ බලන්නෙත් නෑ රූප නෑ මේක රූපේ බලනවා මම වෙනදනම් කොච්චරක් මේක තලු මර මර කෙල පෙර පෙර මේක දිහා බලනවාද අද සතිය නිසා මම දන්නවා මම කොච්චර අමනද කියලා මම දන්නවා කොච්චර මේ රසලෝලිද කියලා ඒකලුලි මේකෙන් සભ્યත්වයක් හදාගෙන රූපනාරකම් පවත්තගෙන සංසන්දතර පවත්තගෙන කානිවල් කරගෙන අපි මෙතෙක් කල් කොච්චර මේක වැගිරුවාද දැන් දන්නවා මෙන්න මේ මට්ටමින් අතල් කරන්න පුළුවන් නම් නිවන් දකින්නට වැඩි රසයි කියනවා මම මේ චිත්තක්ෂණය. නිවන් දකින්නට කිසි ජොලියක් නැහැ අප බැඳලාට පස්සේ වගේ. මේක නිකන් unmarried sex වගේ. මං විතර ඒක විඳින කෙනෙක් මුළු ලෝකෙම නැහැ. ඒ තරම්ම ලස්සනයි මේ රූපේ දැකලා මම ආස කරනවා මම දන්නවා. මන් දන්න මේකෙන්ද මේ කෙලසෙන්නේ කියලා. ගෞරව කෙනෙකු උඹට බලන්න වටින්නේ. කියන ඔයාට බලන්න වටිනවා වැනිකන් ඉන්න මම බලන්නේ මේක බලලා නොදක්ක වගේ ඉන්න පුළුවන්ද? පොට්ටෙක් වගේ ඉන්න පුළුවන්ද? මෙතනින් කෙලස් පුදින්නේ කියලා දැනගන්න බුදුහාමුදුරු එන්නේ නැහැ නේ මෙතන. ඒ රූපේ බැලීම අවශ්‍ය. ඒ රූපේ බලන්න ඒක අමතරව්‍යයක් කරගත්තේ නැත්නම් මේ යාන්ත්‍රණය කවදාකවත් ඉගෙන ගන්න බෑ. රූප නොබල ඉන්න කියොත් ඉඳ ගන්න බෑ. අපි අනතුරට ලක් වෙන්න ඕනේ. ලක් වෙලා ඉතින්දි තේරුම් ගත්තොත් තේරෙනවා ඒ මෝඩයා මේ රූපේ බලලා අනේක ආරූප සම්භව බෝකොට මනෝරූපමවනවා යෝගාවචරයා රූපන් දිස්වා ප්‍රතිසතෝ රූපේ දකින්න රූපේ දකින්න බව දන්නා මෙතනින් කෙලෙස් උපදිනවා හොඳටම දන්නවා මේ රූප බලමින් ඉන්න නිසා සද්දෙන් ගඳෙන් රසෙන් කෙලෙස් නැති බවත් දන්නවා මේ රෙස් බෝ කරන්නේ මේ කෙලෙස් බෝ කරන්නේ මේකට තියෙන ලස්සනම එහෙම නැත්නම් මේකට තියෙන මේ මේ සාසනේ තියෙන මේ ධර්මයේ තියෙන රසය මම මේ මතු කරලා පෙන්වන්න හදන්නේ මම දන්නේ නැහැ මං වගේ තලුමර මර ඔයගොල්ලොත් කනවද කියලා නැත්නම් ඔයගොල්ලෝ නිදිද කියලා මම දන්නෙත් නැහැ මේකෙදි තියෙනවා මේ වගේම කතාවක් කියනවා ඒ රට්ටපාල ස්වාමීන් වහන්සේ අටවල සුවංශ කියලා කියන්නේ අම්මගේ තාත්තගේ පැත්තෙන් 4000ක් ධර්ම මේ තල්ලි තියෙන මහා බූතල්කාර සිටු පුතේ. කොහොම හරි එන්න ෆයිට් එකක් දීලා අම්මා එපයි තායි කැදි තාත්තා එපයි කියතියෙදී ජීවිත පරිත්‍යාගයෙන් උපවාසයක් කරලා පැවිදි වෙනවා. නැත්නම් මම මැරෙනවා කියලා උපවාස කරලා පැවිදි වෙනවා. පැවිදිලා නන්නාඳුන පැත්තට ගිහලා නිවන් දකිනවා. නිවන් දැකලා අපෝසරයක් එනවා බුදුහාමුදුරට වන්දනා කරන්න. ආපු දවසේ ඒ සාධික හොඳ හරි නරක හරි තම මහා ගෙදර තියෙන සිටුමැදුර තියෙන දැනින් පින්නපාතයක්. ඉතින් මේ පින්නපාතේ ඒ සිටුමැදුරෙන් කවදාකවත් හාමුදුරු කෙනෙකුට දෙන්නෙත් නැහැ දානියක් බලිනවා සාසනෙටම බලිනවා මොකද මගේ දරුවා නැති කිරුවයි. ඒ නිසා කවුරක්වත් පින්නපාතේ දෙන්නේ නැහැ. නමුත් ගෙදර ඉන්න වැඩකාරියක් නරක වෙච්ච රොටි කෑල්ලක් විසිකරන්න ගෙනියනවා. මේ හාමුදුරුවන්ගේ මොන සම්බන්ධයද දන්නේ නැහැ ඊට කතා කරලා කියනවා නංගි ඔක විසිකරන්නම් ගෙනියන්නේ මගේ පාත්‍රයට දාන්නේ. අර කෙල්ල දාන ගමන් දකින්න අතපය ලකුණු වලින් මේ අපේ ස්වාමි පුත්‍රයයි කියන. දුවන ගිහිල්ලා ස්වාමි දුවට කියනවා අන්න අපේ ස්වාමි පුත්‍රය ඇවිල්ලා ඉනවයි කිය.
ඒකට අම්මා කියනවා තී කියන්නේ ඇත්තක් නං මං අදම ඔබ දාස භාවයෙන් නිදහස් කරනවා කියලා ස්වාම ප්‍රසාද කියලා කියනවා බලන්න කියලා බලනකොට ඇත්ත. ඒ තාත්ත පිටිපස්සෙන් ගිහිල්ලා යනකොට මේ ස්වාංශය පොඩ්ඩක් එහාට ගිහිල්ලා කැඩිච්ච එකක් ආවෙ පිටියක් අනි ඉඳගෙන අර රොටි කැල්ල වළඳනවා. ඊට පස්සේ තාත්ත කියලා කියනවා මොන අපරාධයක්ද මේ කරන්නේ බලන්න මෙච්චර ලස්සන ගියක් තියෙද්දි තමන්ගේ බූදලිය මේ කුණුච්ච රොටි කැල්ල කරන ඉදිරිච්ච ගයක් ගාව ඉඳගෙන වළඳනවා. යන් යන්ට ගෙදර ඊනිවස් කියන බෑ කියලා. ඊට පස්සේ කියනවා දැන් දානි ටිකක් දෙන්න නෑ නෑ මේක තමයි දානේ මගේව දාන ඉවරයි. කතාවෙන් පස්සේ කියනවා ඔබ හෙට දාන ආරාධන කරොත් ඉන්නේ මේක දැන් අද දානේ බෙරයි කියලා. ඊට පස්සේ මේ ආරාධන කරලා ගෙදර ගිහිල්ලා අඹුවට කතා කරලා කියන වැඩේ හරි. අපි හිතුවෙම මෙහෙමයි මෙයා පැවිදුණාට පස්සේ සිවුරු වරව ගන්න. දැන් ගෙදෙට්ටම ඇවිල්ලා මිනිහා හෙට එනවා. ඊට පස්සේ අම්මා මොකද කරන්නේ? ගෑනු පස් දෙනෙක් ඉන්නවා මෙයාට. පරණ පුරාණ දෝතිකාව පත් දිනේ පත් දිනාට කියනවා යම්මාකාරයකට සැරසුනොත් උඹේ පැරණි ස්වාමිපුරුෂයා කැමති විදිහ ඒ විදිහට සැරසෙන්නේ කියලා. ඊට පස්සේ මේ පැත්තේ අම්මගේ බුදලිය ගෙන දානවා මේතක තාත්තගේ බුදලිය ගෙන දාලා මැද ආසනේ පනවනවා. ඒ නිසා තේ පින්පත් ආවට පස්සේ ඔන්න පයිසල්ලාම සම්දර්ශනේ තමයි අර පත් දින ඇවිල්ලා නටන්න පටන් ගන්නවා. ඇවිල්ලා අහනවා කතා කරලා ඔබතුමා මේ අපි දාලා අතහැරලා ගිහලා Brahmacharya රකින්නේ දිව්‍යාංගනාව ලබන්නද? දිව්‍යාංගනාව අපටත් වැඩි ලස්සනද? කියලා ඉඟි කරනවා. එතකොට මම කියනවා නංගි මම මේ දිව්‍යාංගනාව බලන්න නෙවෙයි පැවිදිුනේ කියලා. ඒ නංගි කියලා කියනකොට මම අර පස් දෙනවා කලන්ත හැදලා වැඩ. ඊට පස්සේ අම්මා ඇවිල්ලා අම්මගේ වස්තු වැහුම් අරවලා පෙන්නනවා. එහා පැත්ත මෙහා පැත්ත මිනිහ පේන්න බැරි තරම් වස්තු. තාත්තගේ වතු වැහුම් අරලා බෙන්නා. දැන් මේ කාලේ යනවා. දැන් 11:00 12:00 වෙලාව. මේ ස්වාමීන් වහන්සේ කියනවා ඕගොල්ලන්ගේ මේ නාඩගම් බලන්න නෙවෙයි මං ආවේ. මං පින්න පාතේ යනවා. දානේ බෙදනවා නම් දානේ බෙදන්න දැන් වෙලාව හරි කියලා. ඊට පස්සේ විජහාට මේගොල්ලෝ දාන ටික බෙදලා දාන බෙදුවට පස්සේ මේ ආමතුරුවර වස්තු දෙක මැදින් එළියට යන ගමන් කියනවා මුවෙක් නෑ මුවවැද්දෙක් මුවෙක් අල්ලන්න උගුලක් කඩවලා රසමස උලක් ගෙනත් දානවා උගුලට. දක්ෂ මුවෙක් ඇවිල්ලා රසමස උල කාලා ඌර ගස ගන්න නැතුව යනවා. මුවවැද්ද ආඩ ආඩයි ඉඳද්දි. ඔන්න යෝගාවචරගේ උපමාව. ওই ලෝකේ තියෙන ඕනෙම රසමස උලක් කන්න හැම ගස ගන්න එපා. ওই ඕනෙම රසමස උලක් යෝගාවචරයට කැපයි. අපි මේක ඇතුළේ කොක්ක තියෙන බව දැනගන්න ගිඩිය පිටින් ගිලින්න එපා. ගිල්ලොත් කොක්කේ නිබලින් කරන්න පොඩ 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 කන්න. එතකොට ඇතුළේ කොක්ක ළඟට එනකොට තේරෙනවා එතන නතර කරන්න බැරි මිනිහට පෘතජ්ජනය කියනවා. එතන නතර කරන්න පුළුවන් කන්න ආචාර්යවංශය කියනවා. ඒ නිසා කවුරුත් කියාවි ඔතෙන් යන්නත් එපා රසමසුරුඹට කැපක් නැහැ. ඒකනේ අපේ සදාචාරවාදියා කියන්නේ. බුදුජානන වහන්සේ ගෝලෙක් මේ කියන්නේ උගුල හැම කාපන් උගුල ගස ගන්න එපා. මොකද මේ තරංගනේ සාපි කරන්නේ අරය කන්නේ ඉසලා මෙයා කරන කණ්ඩපයින පැනපු ගම මොකද්ද කන්නේ ඉවරයි. උඹට ඕන ඔබ කාපන් හිමීර කන්න පටන් ගන්න මොනම කුණු හරපේකවත් කුණු හරපයක් නැහැ. අපි හිතන මොනම සුඛෝපභෝගී වස්තු කිසිම සුඛෝපභෝගීත්වයක් නැහැ ප්‍රයෝජන දරපා කටයුතු කරනවා. ඒක මේ ආගම විසින් සම්පූර්ණයෙන් වැහුවනේ. ආගම ගැන පැත්තට යන්න එපා. ඒක උගුලක්. කොට යන්නත් එපා, මස උල කණ්ඩත් එපා. ඒක අකපයි කියලා. පුදුමාකාර නීති දාලා තියෙනවා. නමුත් භාවනා කරන මනුස්සයට, විපස්සනා කරන මනුස්සයට බුදුහාමුදුරුවෝ මේ සංගවල අපිට පෙන්ලා දීලා තියෙන කරුණෙන් පෙන්නනවා. මේ අවුරුදු 2600 ඇතුළතම මේක කොච්චර කුණු කරගෙනද කියන්නේ. එකතු කරලා අපිට පෙන්නලා තියලා තියෙන බීතිකාවක් නේ. ඒක කිරුවොත් අපාය යනවා. මේක ඉසි කියන නිසා භාවනා කරන මනුස්සයා විහිං කුරුසෙට නැගලා විහිං ඇන ගහගත්ත එකෙක් විදිහට මට වෙයි. ඒකල කට අරගෙන ඉන්නවා. අරණ්‍යගතව රුක්ක මූලගතව දුඤ්ඤාගාරගතව කියලා අම්මෝ විදින විඳවිල්ලක් මං විතර අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා විඳවන හැටි දකින්න කේ ලෝකේ කවුරක්වත් නැහැ. මොකද මම අරණ්‍ය වාසී. කිසිම කෙනෙකුට මධ්‍යම ප්‍රතිපදාව තේන්න තමන්ට වද දී ගැනීම තමයි මේ භාවනා යෝගාවචරය කරන්නේ. ඒගොල්ලෝ හිතන එක පිනක් කියලා. ඒක මානසික රෝගයක්. ඒක මැසචිසම්. ඒක සෑඩිස්ටික්. එහෙම නැත්නම් සම්පූර්ණ අනිත් පැත්තට ගිහලා සැප විඳිනවා දෙක දන්නේ නැහැ.
නිසා රසමසවල කෑවට මොනක්වත් ප්‍රශ්නයක් නැහැ මේක ඇතුලේ හැම තියෙනවායි කියලා දැනගෙන. බුදුචානන්සේ සඳහන් කරලා තියෙනවා පානිනා වනිනාස විසං අන්වාගමේදි කියලා. අතේ තුවාල නැත්තම් වසභාජයෙන් අත දෙන්නට ප්‍රශ්නයක් නැහැ. පිටේ වනේ නැත්තම් මීම පඳුරට බය නැහැ. පිටේ වනේ තියෙන මීම තමයි පඳුරට බය. අතේ තුවාලෙ තියෙන නම් තමයි වසභාජයෙන් අත දාන්න එපයි කියන්නේ. අතේ වනයක් නැත්තම් වසභාජයෙන් අත දෙන්නට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා භාවනා කරන යෝගාවචරයා ඒ කෙලෙස් මෙච්චරක් මට උපදිනවා. මේ තනින් කෙලෙස් උපදින්නේ කියලා පොත් තබා ගත්තට කද්දාකත් වැරද්දක් වෙන්නේ නැහැ. එයා දන්නවා මට කෙලෙස් උපදිනවා. මෙන්න මෙතනින් උපදින්නේ. හැබැයි බෝ කරන්න තරම් තකතිරු නැහැ. වඩා වර්ධනය කරන්න තරම් අමන නැහැ. නමුත් කෙලෙස් නැති ජීවිතයක් ගත කරන්න බෑ. කෙලෙස් අඩු ජීවිතයකට යන්න පුළුවන්. ඒ නිසා ආනාපානෙට හිත දානවා. කයට හිත දානවා. එහෙම නැත්නම් මේ කාය ප්‍රසාදයට හිත දානවා කියලා කියන්නේ නිවනේ සියයට ඒ කියන්නේ මෙහෙමයි කියන්න තියෙන්නේ ආයතන පහක් නිවන් දක්වන වැඩක් මේකෙන් කියලා සුබදිනු නැත්තේ නේ මේකෙන් එන කෙලස් ටික දන්නවා දැන් මට වේදනා එනවා මට කම්මැලිකම එනවා මට නීරසකම එනවා මට නිදිමත එනවා මට අසරණ ගතිය එනවා මට මේ තැක උපදවනවා බය උපදවනවා ඒ ටික ඔක්කොම දන්නවා එබැයි අච්චර විශාල කෙලෙස් ප්‍රමාණයක් ඇහින් එන්න පුළුවන් ප්‍රමාණය කනින් නාසයෙන් දිවෙන් නොයන බව දන්නවනම් මේ අලියක්කට ඉන්දියාප්පයක් මොකක්ද අප්පා ඕක කාපංකෝ මොක විඳල නැති එකක් කැ මේ කම්මැලි කම එහෙම නැත්නම් මේ වේදන මේ කිතුල් ගන අලියට කිතුල් පිට ඉන්දියාප්පයක් කටේ තිබ්බයි කියලා ඕක මහා දෙයක් ඇයි මේ යෝගාවචරෝ චර්චුරු ගන්න හැටි දකින්නකොට මිනිකන් අනික් වෙලාවට කිසිම කෙලෙසයක් කරන්නේ නැති සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ කියලා හිතානින්නේ මේ පැමිණෙන පුංචි දුක විඳ ගන්න බැරි නිසා අපි වැටෙන්නේ ලිප්පෙන් කබලෙන් ලිපටට බව දැනගෙන පුළුවන් තරම් ඒ වේදනාව එනකොට දැනගන්න මගේ හිත ඒකාන්තෙම කයේ පිහිටලා දැන් ඒක හොඳම සාක්කිය තව එක චිත්තක්ෂණයක් ඉන්න මං කියන්නේ දුක් දෙන්නේ කියලා මං කියන්නේ මේක මේ දුකට සතුට වෙන්නේ කියලා. මේ කරපු ප්‍රයත්නේ ප්‍රතිඵලින්නේ මේ නිරසකම මේ කම්මැලිකම මේ ඒකාකාරීකම මොකද ඒ කාර්මොට කොටු වෙලා දැන් හිත. එයා පණින්න හදන ඉතින් අපි දොරවල් අරලා දෙනවා වෙනකොට හිටපන්. ඔබ මෙතෙක් කල සංසාරේ මට වද දුන්නා නම් ඔබ හිටපන් පොඩ්ඩක්. ওই කාරණාව තේරුම් ගත්තොත් අපිට කොච්චර වීරත්වයක් ඇයිද කියලා හිතන්න. අපි මෙතෙන් නෑ භාවනා කරන්න කියලා දැනගන්න නම් අපි මේ යන්ත්‍ර වැඩ කරන හැටි දැනගෙන කොටු කරන්නේ අපි කවදාකවත් අපේ මනාවෙට. ඒ බුදුහාමුදුරු කියපු නිසා කායනපසනාවට දානවා. දැන් මට ඒක සැපක් නිසා නෙවෙයි කරන්නේ. ඊට පොට්ටපා සූත්‍රයේ කෙලින්ම සරුවචන් සඳහන් කර තිනවා මායන්නේ කායට හිත ගියාට. ඒක සැපක් නෑ. ඒක දුකයි. නමුත් ඒක ප්‍රමෝදයක් කරගනින් ඒ ගිය නිසා මෙච්චර කෙලෙස් නැති වෙනවනේ සාපේක්ෂව. කායට හිත ගැනීම නිසා අප්‍රමාණ මනින්න කිරන්න බැරි කෙලෙස් ප්‍රමාණයක් අඩු වෙන නිසා මේ දන්න දුක හොඳයි දන්න යක හොඳයි නොදන්න යකට වැඩිය හැබැයි ඌ යක හැබැයි කියන තරම් කළු පාට නැහැ කරලා බලන්න ඌ යක ඔය කියන තරම් අපි කාලා දෙන පරිප්ප හැටියට බලනකොට මේ සංසාරේ ඔච්චරද අපි විඳලා තියෙන්නේ මේකට යනකොට අපි යන්නේ මේ නිරාමිස වැඩ කරන්නේ නෛර්යානික සද්ධර්මයකටනේ දැන දැනන යන්නේ අනිතක ගිය කට්ටිය ඉන්නවනේ ඉස්සරහින් මේ දෙවිය දුක් විඳපු කට්ටිය මේ අපි කෙන්දරි ගහන්නේ මොන දෙයකටද කියලා කල්පනා කරලා බැලුවොත් අපි මේ යාන්ත්‍රණය දන්නේ නැතුව චක්කුච්ච පටිච්ච රූපේ චුප්පජි දන්නේ නැතුව මම කොයි වෙලාවෙ මොනව කරනවද කියලා කිසිම කෙනෙකුට කිසිම න්‍යායපත්‍රයක් නැහැ අපි මේ මැදුවට අම්මලා හිතන දරුව හදන්න හිතයක් අම්මලා තාත්තට තියනවා කියලා කොහෙන්ද අම්මල තාත්තත් අමනයි දරුවොත් අමනයි දරුවා අමන අඩුයි කොච්චර කෙරුවක්වත් වන් කියනවා ගුරුවරයා නෝ ගෝලිය හදන්න උන්දලට මොන ලයිසන් එකක් දීලාද ඒක වෙස්ටඩ් ඉන්ටරෙස්ට් එකක් තමන් විසින් බටව ගන්නවා මම හදන්න ඒක කොහොමද වෙන්නේ කෙලවර වෙන්නේ තමන්ටම තමන් ශික්ෂාගාරක වෙන්න හදනවා ශික්ෂාගාරක කියන වචනේ වැරදි අත්කලිමතාණියෝගයට වැටෙනවා තමන්ටම තමන් ආත්ම ක්ලමතියකට යන්න පටන් ගන්නවා අනුන් හදන්න යන හැම කාමින්නේ අපායක ඌට මම ආවන්ද නෝ නේ මම වැරදි නෑ කියලා වෙන අපායක් ඕනේ නෑ
කරන්න බෑ. ඒ නිසා කවුරුරට ඉල්ලීමක් කරන්න නැතුව හදන්න යන්න එපා. කවුරුරට කිව්වොත් ඔයාට තේරෙනවා වගේ මට පේනවා, මට තේරෙන්නේ නැහැ පොඩ්ඩක් කියලා දෙන්න කිව්වොත් මේමයි මම ට්‍රයිල් ඇන්ඩ් එකක් කරන්නේ. මෙන්න මේ ටික මම කරනවා, පුළුවන් නම් කරපන්. අපි කාට හරි මේ හදන්න හදන මිනිහා අනිවාර්යයෙන්ම තමන්ට වද්දී ගන්න බර පුරුසේ. ඒකයි බුදුරජාණන් වහන්සේ ත්‍රිමුඛේ හරණකොටම කිව්වේ, "ද්වේ මේ භික්කවේ අන්තා. පබ්බජිතේන නසේවිතබ්බා යෝචායන් කාමේදු කාමසුකල්ලි කාණු යෝගෝ. අත්ත කිලමතාණු යෝගෝ." අපි මේ දෙකෙන් එක තමයි කොයිලාවෙත් ගත කරන්නේ. එහෙම නොවිය ගත කරන ටිකක් මැදට ආපු වෙලාවට තමයි හුස්ම ගන්නලා හුස්ම ගන්න බව දාන්නවා. නීරස වෙලාවෙන් නීරස බව දාන්නවා. කම්මැලි වෙලාවෙන් කම්මැලි බව දාන්නවා. තක කරන වෙලාවෙන් තක කරන බව දාන්නවා. අසන්න වෙලාවෙන් අසන්න බව දාන්නවා. මේකත් එක්ක ඉසුරු කරාන හිතනවාද හැමදාම ඔක තියෙයි කියලා නෑ, ඔකත් වෙනස් වෙනවා. වෙනස් වෙන්න වෙන්න අපිට තත්ත්ව පාලනයක් කරතර ගන්න පුළුවන් වෙනවා. ඒ සඳහා මේ හය ඉන්ද්‍රයන් වැඩ කරන ආකාරය මේ හෑන්ඩ්බුක් එක දන්නේ නැතුව මේ යන්ත්‍රය කොච්චර පාවිච්චි කරා ඒක මිස්යූස් කරනවා මිසක යූස් එකක් වෙන්නේ නැහැ. කවදාවත් නැහැ. කවදාකවත් අපිට තේරෙන්නේ නැහැ මේක පාවිච්චි කරන හැටි. බොහොමනේ කල්ප ගණන් හිටියත් තේරෙන්නේ නැහැ. ඒ නිසා විචල්්‍ය සාධක හුඟක් එක වැඩ කරන්න එපා. විචල්්‍ය සාධක පහක් වහන්න එකට හිත දාන්න. දාලා ඒක දිගේ පුළුවන් තරම් තොරතුරු එන්න හරි. ඒ තොරතුරු එනකොට කම්මැලිකම එනවා. තමන්ගෙන නිෂේධනයක් එනවා, නීරස ගතියක් එනවා, අනුන්ගේ දොස් කියන්න හිතෙනවා, ඔක්කොම කරදර වගේ පේනවා. කණමුකේ පෑදුවා වගේ. නමුත් මේ භාවනාව හරියට ගතිය. ඒ නිසා මේ ටික වැඩි කරන යන්න පටන් අරගත්තොත්, ඊමණ තමයි මේක තනු කන්දේ ගැහුවා වගේ කොටු කරගත්තොත්, තමන්ට තේරෙන පටන් අරගෙන මේක පේන්නේ තමන්ට වද දෙනවා වගේ. නමුත් මේක පාලනය කෙරුවේ නැත්තම් මෙහෙම නැත්තම් ශික්ෂාගාරක කෙරුවේ නැත්තම් හැංගුම් හොඳයි හැදුවොත් හැරියොත් කොච්චරද කියලා කෙලස් ප්‍රමාණ කරන්න බෑ. හිතා ගන්නවත් බෑ. ඒ නිසා අපිට අඩු ගන්න එක චිත්තක්ෂණයක්, එක විනාඩියක්, එක පැයක්. මේක කරගන්න පුළුවන් වුණොත් හිතන්න කවදාකවත් මේ මට මං කෙරේ තියෙන අනුකම්පාව වෙච්ච එකක් නෙවෙයි. බුදු කෙනෙක් අපිට කියලා දුන්න නිසා. කවදාකවත් හිතලා ගන්න නෑ මේක. නිසා කින සුඛෝ බුද්ධානං උපාදෝ. සුඛෝ සද්ධම්ම දේශනා. සුඛෝ සංගත සාමග්ගී. බුදුන් දීපු දේ මේ විදිහට තේරුම් ගන්න පුළුවන් වෙච්ච එක තමයි අපේ දින උත්තරම දක්ෂකම. ඒකට බුදුහාමුදුරු හරියට උනන්දු වෙනවා, හරියට ස්තුති කරනවා මගේ දරුවා කියලා කියනවා. මගේ දුව කියලා කියන නිසා අපි උත්සාහ කරමු. වැරදොලා තියෙන ගොඩක් ඒක ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. අපි වැරදි ටික බාර අරගෙන එන්න අඩු වැරදි සිදුවෙන විදිහට සාපේක්ෂව සුද්ධ වෙන තැනකට යනවනම් කවදාවත් වැඩ පිළිවෙල ඉක්මන් කරන්න යන්න එපා. මොද කල්ප ගාන පිටිපොට ගියේ බඩුවක් නෙමෙයි. ඒ නිසා ටික යනවනම් ඒ වැඩේට අනුග්‍රහ කරනවනම් ඒක මේ ඒ පුද්ගලයාට කරන අනුග්‍රහයක් වශයෙන් Tamanda තේරෙයි. ඒක ඇත්ත. නමුත් ඒකෙන් විශාල සාසනික අනුග්‍රහයක් වෙනවා. ලෝකෙට ලොකු ආදර්ශයක් ඉතුරු වෙනවා. ඒ නිසා සියලු දෙනාට මේ කරගෙන යන වැඩ තව දහිතෙන් කරගෙන ගිහිල්ලා Tamanටත් අවශ්‍ය කරන ආ වූ ඒ සාන්තපදේ ලබා ගන්න ගම ලෝකෙටත් ආදර්ශයක් එහෙම නැත්නම් පෙර නිමිත්තක් වෙන්න ශක්තිය බලය පිණිස අද මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා